අවසරයි ගරු ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ පැහැදිලි කරන ලද කාරණයක් සම්බන්ධව කෙනෙක් ප්‍රශ්නයක් මතු කළා. ඔබ වහන්සේ යම් ධර්ම කාරණයක් පැහැදිලි කරන අවස්ථාවක භික්ෂුවක් අපවත්වන්නට යනවා, ජීවිතය අත්හරින්නට යනවා යයි දකින අවස්ථාවක දෙවියන් එම භික්ෂුවට දිව්‍යෝචාව දුන්නා යයි කියලා ඔබ වහන්සේ අපිට යම්කිසි සිද්ධියක් පිළිබඳව ධර්මානුකූලව පැහැදිලි කළා. ගරු ස්වාමින් වහන්ස, මෙම ප්‍රශ්නෙන් විමසන්නේ සිදුවත් අවසානන් දුෂ්කර ක්‍රියා කරන අවධියේදී අනේක දුක් පීඩාවන් විඳි බව අපි ශ්‍රවණය කර තිබෙනවා, අපි දන්නවා. එවැනි අවස්ථාවක සිදුවත් අවසානන්ට දිව්‍යෝචාව ලබා දෙන්නට දෙවියන් පෙළඹුණේ නැත්ති ඇයි ස්වාමින් වහන්ස? මෙහෙමයි නෝනා, මෙතනදී ඇත්ත වශයෙන් මේ සිදුවත් අවසානන්ට ඒ දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ දිව්‍යෝචාව දුන්නාද නොදුන්නාද කියන කාරණේ ඇත්ත වශයෙන්ම මං ස්ථිරව කියන්නේ දන්නේ නැහැ. නමුත් නෝන, මම මේ වෙලාවේ කියලා තියෙන්නේ භික්ෂුවක් මේ ධර්ම මාර්ගය තුර ගමන් කරද්දී, ධර්ම මාර්ගය කියන්නේ මේ මධ්‍යම ප්‍රතිපදාව ආරෂ්ඨාංගික මාර්ගය තුර ගමන් කරලා ඒ භික්ෂුව මේ සිතයි කයයි දෙක අතහරින වෙලාවේ, ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය මගේ නෙමෙයි කියලා අතහරින වෙලාවේ දෙවියන් දිව්‍යෝචාව දුන්නා කියලා මම එතන කියන්නේ. තේරුණාද? නමුත් බෝධිසත්වෝ මේ දුෂ්කර ක්‍රියන කරන වෙලාවේ නෝනා කොතනකවත් මධ්‍යම ප්‍රතිපදාවත් තුලවත් ආරෂ්ඨාංගික මාර්ගය තුලවත් ගත කරපු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ ඒ වෙලාවේ අන්තයක් තුලයි ඉන්නේ. අන්තයක් කියන්නේ අත්කීල මතානුයෝගය තුලයි ඉන්නේ. සම්පූර්ණයෙන්ම ධර්මයෙන් බැහැර වූ මාර්ගය තුලයි උන්වහන්සේ ඒ වෙලාවේ ගමන් කරන්නේ. තේරුණාද? ඉතින් ධර්මයෙන් බැහැරව ගමන් කරන වෙලාවේ උන්වහන්සේ කොතනකවත් උන්වහන්සේට මේ මොහොතේ මේ සිතකය අත්හරින්න ඕනේ, එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය අත්හරින්න ඕනේ කියලා ධර්මයක් උන්වහන්සේ දැනගෙන හිටියේ නැහැ. තේරුණාද? එනිසා උන්වහන්සේ එවලේ නෝනා මේ පංච උපාදානස්කන්ධය අතහැරීමක් කොයි වෙලාවකවත් සිද්ධ කළේ නැහැ දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ. තේරුණාද? නමුත් උන්වහන්සේ ඉන්පස්සේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගත්තට පස්සේ අපිට උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ. තේනත් මෙතන බැඳිලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයටයි. පංච උපාදානස්කන්ධය මගේ නෙමෙයි කියලා අත්හැරන කාර්යය මේ ලෝකයේ තියෙන ශක්තිමත්ම අතහැරීමයි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ උන්වහන්සේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගත්තට පස්සේ. ඒ මාර්ගය ඔස්සේ ගිහිලා තමයි අපි ඒවා ජීවිතයට එකතු කරගත්තේ. නමුත් උන්වහන්සේ අත්කීල මතානුයෝගයේ තුලේ අන්තයක් තුල ගමන් කරන වෙලාවේ ධර්මයක් තුල ආරෂ්ඨාංගික මාර්ගයක් තුල මධ්‍යම ප්‍රතිපදාවක් තුල හිටියේ නැහැ. අනිත් කාරණේ නෝන, බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ හේතුඵල ධර්මතාවයන් අනුව, කර්මය කර්මඵල කියන ධර්මතාවයන් අනුව උන්වහන්සේ අතීතයේ කළා වූ අකුසල් විපාකයක් නිසාමයි උන්වහන්සේට එවැනි අහයවුරුද්ද දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වෙන්නේ. මොකද උන්වහන්සේ දේශනා කරනවා අපිට යමක් සිද්ධ වුණා නම්, අපිට යමක් දුකක් සිද්ධ වුණා නම්, වේදනාවක් සිද්ධ වුණා නම්, සතුටක් සිද්ධ වුණා නම්, ඒ සියල්ල සිද්ධ වෙන්නේ අපි සංසාරව කළා වූ අකුසල් විපාකයන් නිසා කියලා. නමුත් උන්වහන්සේ එවලේ ධර්මය අවබෝධ කරගෙන හිටියේ නැහැ. උන්වහන්සේ දැනගෙන හිටියේ නැහැ මට මේ විපාක දෙන්න අකුසල් විපාකයක් කියලා. උන්වහන්සේ එදා දැනගෙන හිටියේ නැහැ. නමුත් උන්වහන්සේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගත්තට පස්සේ උන්වහන්සේ අපිට දේශනා කරන්නේ උන්වහන්සේටත් එදා ඒ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වුණේ උන්වහන්සේ කළා වූ අකුසල් විපාකයක් නිසා. ඒ නිසා නෝනා, කොතනකවත් භික්ෂුවක් හැටියට මම ප්‍රකාශ කරලා තියෙන මේ මොහොත මේ සිතත් කයත් පංච උපාදානස්කන්ධයත් අතහැරෙන මොහොතේ ඒවා දිව්‍ය තලයන්ටත් දැනෙනවා කියන ධර්මතාවය බෝධිසත්වයෝ හය අවුරුද්ද දුෂ්කර ක්‍රියා කරන කාලෙට ගලප ගන්න අදාළකමක් නැහැ. එක පැත්තකින් අකුසලයක් විපාකය දෙනවා, අනිත් පැත්තෙන් උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ආරෂ්ඨාංග මාර්ගයෙන් බැහැර වූ අන්තයක් තුලයි ගමන් කරන්නේ නෝන. ඒ නිසා ඒ වෙලාවේ දෙවියන් දිව්‍යෝජාව නොදුන්නා වෙන්න, ඒ ශක්තිය මතු නොවුණා වෙන්න පුළුවන්. හොඳමයි ස්වාමීන් වහන්ස, මේ කාලය හරි වෙනස්. වර්ෂාව වහිනකොට ජීවිත හානි වන විදිහට, දේපල විනාශ වෙන විදිහට වර්ෂාව වහිනවා. පායන කොටත් එහෙමයි. වගාවන් වේලිලා යන්න, ජීවිත හානි වෙන්න නියගයන් එනවා. මෙහෙම වෙන්නේ ඇයි? අපි ස්වාමීන් වහන්සේගෙන් විමසමු. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. කල් ස්වාමීන් වහන්ස, සබහදාම අතිශයින් වෙනස් වෙලා අකල් වැහි වහිනවා. අකල් නියන් ඇති වෙනවා. ඉස්සර මිනිස්සු සුභා දහමත් එක්ක හරිම අහිංසක විදිහට ඉතාමත් හොඳින් ගනුදෙනු කළා. අද ස්වභාව ධර්මයක් වෙනස්, මිනිස්සුත් වෙනස්. මෙහෙම උනේයි ස්වාමින් වහන්ස. මෙහෙමයි බුදුරජාන් වහන්සේ දේශනා කරනව නෝනා, මේ මිනිස්යා තුල තෘෂ්ණාව වැඩි වෙන්න වැඩි වෙන්න මේ ලෝකේ මේ විකෘතින් සකස් වෙනවා කියලා. තේරුණාද? දැන් බුදුරජාන් වහන්සේ අග්ගඤ්ඤ කියන සූත්‍රයේදී මේක ලස්සනට, බොහොම ලස්සනට දේශනා කරනවා මේ ලෝකේ හට ගැනීම පිළිබඳ නෝනා. එතකොට මේ ලෝකේ හට ගැනීමේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ කල්ප විනාශය සිද්ධ වෙලා, ඒක සිද්ධ වෙන්නේ මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වුණාට පස්සේ. මේ භද්‍රකල්පය විනාශ වෙලා ඉරවල් හතක් පායලා
මේ මුළු පෘථිවියම අලු දූවිලි ගොඩක් බවට පත් වෙනවා කියනවා. තේරෙනවද? අඟුරු කෑල්ලක් හොයන්න තැනක් නැතු වෙනවා කියනවා. සියල්ලම අලු වෙනවා කියනවා. ඒක එළඟි තෙල් පිච්චිලා එන අලු වගේ අතට ගත්ත ගමන් ඒ අලු ටිකක් දිය වෙලා යනවා කියනවා. ඒ තරම් මුළු පෘථිවියම අලු දූවිලි ගොඩක් වෙනවා කියනවා. ඉන් පස්සේ නෝනා නැවත මේ ලෝකය බිහි වෙන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ අලු බිහි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ මහ පොළොව මත යෝගට් එකක් මිදෙනවා කියලා. ඒක යෝගට් එකක ස්වභාවයක් තියෙනවා කියනවා. ඒක හරියට මීපැණි වගේ රසවත් කියනවා, මීපැණි වගේ සුගන්ධවත් කියනවා. ඒ වෙලාවේ නෝනා මේ ආභස්සර බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මයෝ තේරුණාද? ආලෝක සංඥාවෙන් මේ පෘථිවියට එනවා කියනවා. ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න. ආභස්සර බඹලව බ්‍රහ්මයන් පමණද ස්වාමීන් වහන්ස මේ අවස්ථාවේදී ඉතිරි වෙන්නේ? සප්ත සූර්ය ගමන කියන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ විනාශ වෙන හැටි තේරෙනවද? ඒ ලෝකේ විනාශ වෙන හැටි දේශනා කරන තැනදී එක තැනකදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ යොදුන් 84000ක් කුස මහමේරුවක් මේ ලෝකේ තියෙනවා කියලා. මේ පෘථිවිය මතයි ඒක තියෙන්නේ. ඒ යොදුන් 84000ක් කුස මහමේරුව නෝනා දිව්‍යතලවලට උසයි කියනවා. තේරුණාද? ඒ මහාමේරුවෙන් තමයි දිව්‍ය තලවල තියෙන ඔය දිව්‍ය විල් තියෙනවනේ. අනෝතත්තේ රතකාරයේ සිංහප්‍රපාතයේ මන්දාගිනිය ශද්ධණය කියන මේ දිව්‍ය විල් පහට ජලය යන්නේ මේ මහාමේරු පර්වතයෙන් කියනවා. ඒ කියන්නේ මහාමේරු පර්වතයේ දිව්‍ය තලවයන්ටම උසයි. ඒක මහාමේරු පර්වතේ නෝන මේ මොහොතේ මේ පෘථිවිය මත තියෙන දෙයක්. තේරෙනවද? නමුත් මේ මොහොතේ ওই විද්‍යාව හදාරන අයට අපි ඇවිල්ලා මේක කිව්වොත් ඒ අය ඇත්තටම හිනා වෙනවා නෝනා. මොකද මේ පෘථිවිය මත යොදුන් 84000ක් උස දිව්‍ය තලයන් උස මහමේරුවක් තියෙන්න බැහැ කියලා. මොකද මේ මුළු පෘථිවියම සැටලයිට් වලින් මේ ඡායාරූපගත කරලා තියෙන එහෙම කන්දක් තියෙනවා නම් අහුවෙන්න ඕනේ කියලායි කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව කියනවා යොදුන් 84000ක් උස මහමේරුව මේ මොහොතේ මහ පොළවේ තියෙනවා කියලා. ඒකේ යොදුන් 84000ක් උස නෝනා මහ පොළවෙන් ඉහළට විතරයි. මහ පොළවෙන් යටට මහසාගරයට තවත් යොදුන් 84000ක් යටයි. තේරුණාද? ඒක පේන්නේ නැහැ. මොකද ඒක මහසාගරෙන් යට වෙලා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මෙහෙම ගිහිල්ලා අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතු වෙනවා කියනවා. මේ අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොට ඔන්න මහමීරුව පේන්න ගන්නවා කියලා. එහෙනම් දැන් මොකද්ද මෙතන සිද්ධ වෙන්න ඕනේ? අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොටයි මහමීරුව පේන්නේ. ඔන්න මෙතනදී තමයි අපි මේක නුවණින් ගලප ගන්න ඕනේ. ප්‍රඥාව වශයෙන් මෙතෙන්ටයි. බුදුරජාණන් වහන්සේ කියනවා නම් අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතිව තියෙනකොටයි මහමීරුව මතු වෙන්නේ කියලා. ඒ මොකද වෙන්නේ? අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොට සම්පූර්ණයෙන්ම හිම දිය වෙලා යනවා. හිම දිය වෙලා ගියාට පස්සේ උෂ්ණත්වය විසින් අන්න මහමේරුව පේන්න ගන්නවා. එහෙනම් නෝනා මේ මොහොතේ මේ හිමාලයේ කොහේ හරි මහමේරුව හිමෙන් වැටෙලා තියෙනවා. තේරෙනවා? දැන් අද ඉන්දියාව ගත්තොත් ඉන්දියාව කොච්චර තාක්ෂණයෙන් දියුණුවත් අර ගංගා නම් ගඟ එහෙම නැත්නම් යමුනා ගම පටන් ගන්න කොහෙන්ද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා හිමාලයෙන් පටන් ගන්නවා කියලා. නමුත් මුල් දිය උල්පත තියෙන්නේ කොතනද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. මොකද ඒ තැන් වලට යන්න බෑ. ඒවා අභිරහස් නෝනා. ඒවා මීදුමෙන් වැහිලා හිමෙන් වැහිලා මිනිස්සෙකුට තාක්ෂණයේ කොච්චර දියුණුවත් ඒ තැන් වලට යන්න බෑ. තේරෙනවද? ඒ වගේ මහා මේරුව මේ වෙලාවේ අන්න එවැනි තැනක තියෙනවා. නමුත් පේන්නේ නැහැ. පේන්නේ අවුරුදු 100ක් වැස්ස නැති වෙනකොට හිම දිය කරලා ගියාට පස්සේ මහා මේරුව පේන්න ගන්න. ඔය මහාමේරුව නෝනා දිව්‍ය තලවලට උසයි කියනවා. තේරුණාද? එහෙම කියලා ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ 6 වෙනි ඉර පායද්දි. තේරුණාද? 6 වෙනි ඉර පායද්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහාමේරුව 4 වටේම දුන් දාන්න ගන්නවා කියලා නෝනා. පෘථුවේ උෂ්ණත්වය වැඩි භාවය නිසා දුන් දාලා නම් මුළු දුමෙන්ම පෘථුවිය වැහෙනවා කියනවා. තේරුණාද? එහෙනම් බලන්න මහාමේරුව දිව්‍ය තලවලටත් උස නම් මුළු දුමෙන්ම පෘථුවිය වැහෙනවා නම් ඒ දුමෙන් දිව්‍යතල වැහෙන්නේ නැද්ද? වැහෙන්න ඕනේ. ඊට පස්සේ ආයිමත් බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙම අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතුව තියලා මේ විදිහට පෘථුවිය දුමෙන් වැහිලා තියලා අවුරුදු 100ක් 1000ක් ගියාට පස්සේ 7 වෙනි ඉරක් පායලා තිනවා කියලා. නමුත් මේ ඉරවල් බලන්න මිනිස්සු නෑ නෝනේ. දෙන පළවෙනි ඉර පායලා දෙවෙනි ඉර පායනවා දකින්නකොටවත් බලන්න මිනිස්සෙක් මේ ලෝකේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ මිනිස්සු මේ නිවන් දැකලා නෙමෙයි. තේරුණායි? දැන් පළවෙනි මෙහෙම තියලා අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොටම මිනිස්සෙක් ලෝකේ නැහැ. තේරුණාද? මිනිස්සු නිවන් දැක්කනේ මේ මිනිස්සු මේ ඉඩෝරේට ඔරොත්තු දෙන සත්වයින් හැටියට උපත්ති ලැබුණා. ප්‍රේතය වෙලා, භූතය වෙලා, කුමුසතුන් වෙලා ඉඩෝරේට ඔරොත්තු දෙන සත්ව හැටියට උපත්ති ලැබුණා. ලබමින් මේ සෑම ඉරකටම පිච්චි පිච්චි මෙරි මෙරි පිච්චි පිච්චි මෙරි මෙරි තමයි ජීවත් වෙන්නේ. දැන් 7 වෙනි ඉර පායද්දි නෝනා 7 වෙනි ඉරට වඩා උෂ්ණත්වයක් මේ පෘථුවියට දරන්න බැහැ. 7 වෙනි ඉරේදී අර දුන් දාලා ගිනියම් වෙලා තියෙන මහා මේරුව
ගිනි අරගෙන කෑලි කඩලා පෘථුවියට ඇදහැලෙනවා කියනවා. තේරෙනවද? පෘථුවියට ඇදහැලලා මුළු පෘථුවියම එකම ගිනි ජාලාවක් වෙලා අලු දූවිලි වෙනවා කියනවා. එහෙනම් ඕන මේ ගින්නට දිව්‍යතල අසුන වෙනවා කියලා අපිට කියන්න බැහැ. බුදුරජාණන් වහන්සේ කියලා නැහැ මේ ගින්නට දිව්‍යතල අසු වෙනවා කියලා. නමුත් අපි නුවණින් කල්පනා කරන්න ඕනේ යොදුන් දැන් 168,000 උසයි මේ වෙලාවේ මහා මෙරු. මොකද පස්වෙනි ඉර පායනකොට මහසાગරේ සම්පූර්ණයෙන්ම හිඳිලා යනවා. එතකොට මහසાગරේ යට තියෙන යොදුන් 68,000ක් මතු වෙලා. එතකොට මේ යොදුන් 168,000ක් විශාල මේ මහා මෙරුව ගිනි අරගෙන දුන්දාද්දී ඒක දිව්‍යතලයට බලපාන්නේ නැහැ කියලා අපිට කියන්න බැහැ. තේරෙනවද? එතකොට දිව්‍යතල වල තියෙන අනෝ තත්ත්වයේ රතකාරයේ මේ පංචමා විල් හිඳිලා ගියාට පස්සේ දෙවියනුත් ඉඩෝරට අහු වෙනවා. ඒ තුන්වෙනි ඉර වගේ පායනකොට තමයි ඒක වෙන්නේ. දෙවියනුත් ඉඩෝරට අහු වෙනවා. එහෙනම් ඕන ඒ වෙලාව වෙනකොට මේ දිව්‍යතලත් විනාශ වෙලා තියෙන්න ඕන. මම දන්න ธรรมින් මම ධර්මයේ කොතනකවත් දැකලා නැහැ. නමුත් මේ හේතුඵල ධර්මයන් ගලපද්දී තේරෙනවද අපි දකින්න ඕනේ දෙවියනුත් මේකෙන් පීඩාවටපත් වෙනවා. දෙවියන් පීඩාවටපත් වෙනවා කියන්නේ මොකද්ද? දෙවියන් තුල ලෝභ දේශ මොහයන් සකස් වෙනවා. ලෝභ දේශ මොහයන් දෙවියන් තුල සකස් වෙනකොට මොකද්ද වෙන්නේ? දෙවියා දිව්‍යතල වලින් පිරිහිලා දෙවියනුත් පල්ලෙහා අරන් ඉන්න පිච්චි මැරෙන සත්වයින් ගොන්නට එකතු වෙනවා. එහෙනම් ඕන දිව්‍යතලත් මේ වෙලාවේ පීඩාවටපත් වෙනවා. හොඳයි ස්වාමින් වහන්සේ. ගරු ස්වාමින් වහන්සේකින් විමසමු. ස්වාමින් වහන්සේ පැහැදිලි කරපු ආකාරයට බුදුදහමේ සඳහන් වන ආකාරයට විනාශ වුණු පෘථුවිය සහ නැවත ජීවය පහළ වීම කොහොමද සිද්ධ වෙන්නේ? කොහොමද අපේ බුදු පියාණන් වහන්සේ ඒ ගැන දේශනා කරන්නේ? දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලින් දම් දෝතක්. ගරු ස්වාමින් වහන්ස, මේ ආකාරයෙන් විනාශයට පත්වෙච්ච පෘථුවිය, ඒ වගේම නැවත ජීවය පහළ වීම, මේ දේවල් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කුමක්ද ස්වාමින් වහන්ස? බුදුරයන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදී කියන්නේ ආබස්සරා කියන බ්‍රහ්ම ලෝකෙන් ආලෝක සංඥාවෙන් බ්‍රහ්මය පෘථුවියට එනවා කියලා. මේ විනාශය වුණාට පස්සේ ඇවිල්ලා ඒගොල්ලෝ අර පෘථුවියේ මිදිලා තියෙන යෝගට් එක, අර යොදය, ඒගොල්ලන්ට මේ සුවඳ දැනෙනවා කියනවා නෝන. සුවඳ දැනුණා මේක මේගොල්ලෝ ආග්‍රහණය කරනවා. ඊට පස්සේ මේක කඩාගෙන කනවා, මේක බදාගෙන කනවා, මේක පෙරේත කමින් කනවා. කන්න ගිහිල්ලා මේ යෝගට් එක අතුරුදහන් වෙනවා කියනවා. තේරෙනවද? ඒ තෘෂ්ණාව සකස් වෙද්දිම ඒ ආලෝක සංඥාවෙන් ආවා වූ බ්‍රහ්මයෝ කය ඝන වෙලා මනුෂ්‍ය ස්වභාවයට පත් වෙනවා කියනවා. එතන තමයි මනුෂ්‍යයාගේ ආරම්භය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අර තෘෂ්ණාව නිසාම ඒගොල්ලන්ගේ කය ස්වභාවිකව ඝන වෙනවා කියනවා. මොකද දැන් අපි කියමු දෙවියෙක් කියන කෙනෙක් අපි දකිනවා කියලා, බ්‍රහ්මයෙක් කියන කෙනෙක් දකිනවා කියමු. දැන් ඒක කවදාහරි අපි දකින්න ඕන නෝන සමාධියෙන්. තේරෙනවද? සමාධියෙන් අපි දෙවියෙක් දැක්කා. දැන් ওই ආලෝකයක් හැටියට ඉන්න දෙවිවරු ඉන්නවනේ. ඒ ආලෝකයක් හැටියට ඉන්න දෙවියා වුණා සමාධියෙන් දකින්න ඕන. එයාට තියෙන මේ මනුෂ්‍ය රූපයක්මයි. තේරෙන මනුස්ස රූපයක්මයි. බ්‍රහ්මයාට තියෙන්නේ මනුස්ස රූපයක්මයි. තේරෙනවද? එතකොට මේ මනුස්ස රූපයෙන් ඒ දෙවියා බ්‍රහ්මයා හිටියාට අපි දන්නේ නැහැ මෙයා මනුස්ස රූපේ ඉන්නවා කියලා. මොකද ඒක අපේ මස් ඇහැට පේන්නේ නැහැ. නමුත් ප්‍රඥාවේ ඇහෙන් එයාගේ සියුම් කය මනුස්ස ස්වභාවයෙන්මයි යුක්ත. එතකොට මේ මනුස්ස ස්වභාවයෙන් යුක්ත ආලෝක සංඥාවෙන් ඒ ආබස්සරා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ මේ පෘථුවියට ආවා. ආලෝක සංඥාව තිබ්බත් එයා තුළ මනුස්ස ස්වභාවය තියෙනවා. එතකොට අර යෝගට් එක තොලගාද්දි තෘෂ්ණාව වැඩි වෙන්න නෝනා අර සියුම් කය ඝන ස්වභාවයට පත් වෙනවා. එතනින් තමයි මේ මිනිස්සයා කියන කෙනා බිහි වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ දැන් මේ යෝගට් එක අතුරුදහන් වුණාට පස්සේ නෝනා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතු වර්ගයක් පිපෙනවා කියලා. ඒකත් මීපැණි වගේ කියනවා, සුවඳ හමනවා කියනවා. ඒකත් අර වගේම අරගොල්ල තෘෂ්ණාවෙන් කන්න ගිහිල්ලා එකතු කරගන්න ගිහිල්ලා ඒකත් අතුරුදහන් වෙනවා කියනවා. ඊට පස්සේ ආයිමත් මෙහෙම යනකොට පලා జాතියක් මතු වෙනවා කියනවා. ඒකත් අර වගේ මීපැණි වගේ සුගන්ධවත් රසවත් කියනවා. මොකද ඒකත් අර විදිහටම තෘෂ්ණාවෙන් අයිති කරගන්න ගිහිල්ලා කන්න ගිහිල්ලා ඒකත් අතුරුදහන් වෙනවා කියනවා. ඊට පස්සේ නෝන ඇල්ලහල් පාල වෙනවා කියනවා. ඒක උදේ වැපුරුවට පස්සේ හවසට අස්වැන්නු නෙලන්න පුළුවන් කියනවා. ඒක ඒ විදිහට කරලා ඒකෙරෙහි තෘෂ්ණාව ඇති වෙලා මේවා කොටු කරගන්න ගිහිල්ලා මේවා එකතු කරගන්න ගිහිල්ලා ඒකත් අතුරුදහන් වෙලා යනවා කියනවා. ඉතින් මේ වගේ තෘෂ්ණාව නිසාම මේ සත්වයාගේ පටන් ගැනීම නිසා ඇති වුණා වූ මේ විනාශයන් සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට එහෙම ගිහිල්ලා එහෙම ඇවිල්ලා නෝනා මේ වෙලාවේ බලනකොට දැන් අපි මීට අවුරුදු 40කට 50කට අපේ පුංචි කාලේ නෝනා පළතුරක් වැළඳුවත් එළවලුවක් වැළඳුවත් ඒවැයි රසයක් එහෙම නැත්නම් ගුණයක් කියන කාරණේ තිබ්බා නේද? නමුත් වර්තමානයේ පළතුරක් ගත්තත් එළවලුවක් ගත්තත් මහ පොළොව වැවෙන ගත්තත් ඒ අතීතයේ තිබ්බා වූ රසෝජාව ඒවා තුල
නැහැ. ඒ රසෝජාව නැති වුණේ කුමක් නිසාද? මිනිස්යාගේ තෘෂ්ණාව නිසාම. ඒ රසෝජාව විනාශ කරලා දැම්මා. ඒ වැඩි අස්වනු ගන්න ගිහිල්ලා වැඩි පළදාව ගන්න ගිහිල්ලා මහ පොළොවට කුමිනාශක ගහලා වසවිස ගහලා බෙහෙත් ගහලා රසායනික පොර ගහලා පොළවේ තියෙනා වූ රසෝජාව මරලා දැම්මා. දෙන්න පොළවේ තියෙනා වූ රසෝජාව මරලා දැම්මේ කුමක් නිසාද? මිනිස්යාගේ තෘෂ්ණාව නිසාම. එතකොට මිනිස්යාගේ තෘෂ්ණාව නිසාම මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මිනිස්යෝ අර රසවත් කියලා කාපු පළතුරු ටික එළවලු ටික නැත්නම් හාල් ටික වී ටිකේ තියෙන රසය නැතුව ගියා. ඒ රසය නැතුව යද්දි දැන් මොකද්ද වෙන්නේ? රසය ඇති කරගන්න කෘතිම රසකාරක කෘතිම වර්ණක යොදලා අපි දැන් රසය ඇති කරගන්නවා. තේන්න? එතකොට දැන් ඒ රසය ඇති කරගන්න යන ගමනේදී දැන් අපි කොතෙන්ටද යන්නේ? ලෙඩ්ඩුන් බවටයි අපි පත් වෙන්නේ. මේ කෘතිම රසකාරක එහෙම නැත්නම් කෘතික වර්ණක මේවා යොදන්න ගිහිල්ලා ඒවා නිසා සමාජයේ රෝගී භාවයට පත් වෙන තැනට සමාජය ඇවිල්ලා තියෙනවා. දැන් කුමක් නිසාද මේක මෙතෙන්ට ආවේ? තෘෂ්ණාව නිසා. මිනිසයාගේ තෘෂ්ණාව නිසාම වැඩි අස්වනු වැඩි ආදායම් ලබන්න ගිහිල්ලම ඒ පොළවේ තියෙන රසෝජාවත් මරලා දැම්. දැන් මිනිස්සෙකුට නොනා පළතුරක් වළඳලා එහෙම නැත්නම් එළවලුවක් බතක් වළඳලා ඒගොල්ලන්ට අවශ්‍ය රසය ජීවිතයට ගන්න බැහැ. ඒ නිසා මිනිසයා මොකද කරන්නේ? එතනින් ඒ රසය නැති වෙනකොට මිනිසයා මස් මාංශ උදෙසා යොමු වෙනවා. මොකද එතනින් තමයි ඒගොල්ලන්ට රසය තියෙන්නේ. එතකොට මස් මාංශ උදෙසා මිනිසයා තෘෂ්ණාව ඇති කරගත්තට මොකස්සේ මොකද්ද වෙලා තියෙන්නේ? ඒ මස් මාංශ වල ඉල්ලුම වැඩි වෙනකොට මස් මාංශ ඉක්මනට හදන්න අන්න කුකුලන්ට එළුවන්ට ඌරන්ට එන්සයිම් දීලා බෙහෙත් දීලා පුළුවන් තරම් අඩු ආයුෂෙන් ඒ සතාව මරන්න ගන්න. තේරෙනවා? දැන් ඉස්සර මාස 6ක් ජීවත් වෙච්ච කුකුලා දවස් 45න් මරනවා. ඉස්සලා අවුරුදු 10ක් ජීවත් වෙච්ච හරක දැන් අවුරුද්දෙන් මරනවා. ඒගොල්ලන්ට බෙහෙත් දීලා එන්සයිම් දීලා මේවා මරන්න ගත්තාම ඒ තෘෂ්ණාවේ අධිකභාවය නිසාම මෙහෙම යද්දි මස් මාංශ කියන જાතියේ රසය හීන වෙනවා. තේරෙනවා? දැන් වෙලා තියෙන එකයි. දේලෝලු වල රසයක් නැහැ, පළතුරු වල රසයක් නැහැ, වවන දේ රසයක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ ඒ රසය හොයන මිනිස්සු මස් මාංශ වලට ඉනුම්නහම මස් මාංශ වල ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වුනහම සැපෙවුම වැඩි කරන්න මොකද කරන්නේ? මේ පැත්තෙන් පුළුවන් තරම් ඉක්මනට බෙහෙත් දීලා අරව මේවා කළ සත්තු මරලා වෙළඳ පොළට එනවා. දැන් බලනකොට අවසානයේ එළවලු වලත් තියෙන රසය අඩු වුණා. දැන් මස් මාංශ වලත් තියෙන රසය අඩු වෙනවා. කුමක් නිසාද අඩු වුනේ? තෘෂ්ණාව නිසාමයි. දැන් මෙහෙම ගිහිල්ලා නෝනා දැන් ලෝකෙ එන්නේ කොතෙන්ටද? දැන් එළවලු පළතුරු මේ සියල්ලෙමත් රසය නැතුණාට පස්සේ. ඊට පස්සේ මේ මස් මාංශ වලත් රසය අර විදිහට අර කෘතිම හේතුන් නිසා නැති කළාට පස්සේ. බුදුරජාණන් වහන්සේ කියනවා මිනිස්සයා මිනිස්සයාව මරාගෙන කන තැනට පත් වෙනවා කියලා. ඒක තමයි මූර්ග සංඥාව කියලා කියන්නේ. දැන් මිනිස්සයාව යන්නේ ලේවල රස. දැන් අලුත්ම ආහාර තාක්ෂණයේ තමයි සතුන්ගේ ලේ අරගන්නවා. ලේ අරගෙන මුදෝලා යෝගට් එක හදනවා, බදිනවා, එක 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 රසකෑම් හදනවා. මේ මොහොතේ ඔය චීනය වගේ දියුණු රටවල් වල පවා නෝනා කලල රූප ගබ්සා කරනවා ළමා කාලෙදිම. තේරෙනවද? ජනගහනේ වැඩි හේතුව නිසාමත් කලල රූපය ඒගොල්ලෝ ගබ්සා කරනවා. අම්මල සල්ලි වලට කලල රූපය විකුණනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කලල රූපේ තමයි අද හුඟක් තැන් වල තියෙන රසවත් ආහාරය බවට ඒගොල්ලන්ට පත් කරලා තියෙන්නේ. ඒ නිසා මිනිස්යාගේ මස තමයි අවසානයේ අපිට රස තියෙන මසක් බවට පත් වෙන්නේ. මොකද තෘෂ්ණාව නිසා එක පැත්තකින් පොළවේ තියෙන රසෝජාව මරලා දැන් පොළවේ තියෙන ආහාරයක රසයක් නැහැ. ඊළඟට මස් මාංශ වලට යොමු වෙලා මස් මාංශ කෙරේ ඉල්ලුම වැඩිවීම නිසා මස් මාංශ අඩු වයසෙන් මරන්න එන්සයිම් දීලා බෙහෙත් දාලා දැන් මස් මාංශ වල රසයකු නැහැ. ඔය කියන්නේ මිනිස්සු බොයිලර් කුකුලන්ගේ රස නැහැ කියලා එහෙම කියනවා නේද? කියලා ගං කුකුල් හොයාගෙන යන්නේ ඒ වගේ. මේ ඒ නිසාම දැන් ඒකෙත් රස නැහැ. දැන් මේ සියල්ලෙම රස අහිමුණාට පස්සේ නෝනා මිනිස්සයා ලේවල රසයි දැන් බලන්න යන්නේ. තේන්න? මිනිස්යාගේ මස මිනිස්යා කාලා එතන තමයි මිනිස්යාගේ රස පිහිටන්නේ. ඉنسان උනා තෘෂ්ණාව විසින් මේසා විනාශයක් සමාජය තුළට සිද්ධ කළා තියෙනවා. මේ විනාශ වෙන ලෝකයක් එක්ක උසස් ප්‍රඥාවක් උසස් මනසක් අරගෙන ආපු අපිත් පිරිහිමට ලක් වෙනවා. ගරු ස්වාමින් වහන්සේගෙන් විමසමු මේ විකෘති වන ලෝකයේ ඉදිරියේ දෙවියන් මිනිස්සුන්ට පිහිට වෙන්නේ නැද්ද කියලා. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජන. මේ විකෘති වන ලෝකයේ ඉදිරියේ දෙවියන් මිනිසුන්ට පිහිට වෙන්නේ නැද්ද කියන එක දැන් ස්වාමින් වහන්සේට අපි යොමු කරමු. ගරු ස්වාමින් වහන්ස මේ පිළිබඳව අපට පැහැදිලි කරන්න. ලෝකය විකෘති වෙන්න විකෘති වෙන්න, තේරුණාද? මිනිසයා දුස්සීලභාවයට පත් වෙන්න දෙවියෝ දුස්සීලභාවයට පත් වෙනවා කියලා. තේරුණාද? දැන් මේ මිනිස්සු දුස්සීල වෙනකොට දෙවියෝ හොඳ වෙන්නේ නැහැ. මොකද දෙවියා කියන්නේත් නෝනා මේ මිනිස් ලෝකයේම ඉඳලා ගිය කෙනෙක්. වෙන කෙනෙක් නෙමෙයි. තේරුණාද? එක සැරයක් සක්‍රයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ
මට තවත් වෙලා මෙතන ගත කරන්න බැහැ. දිව්‍ය ලෝකේ හරි ප්‍රශ්න බුදුරජාන් වහන්සේ. සමහර දෙවියෝ ගහ ගන්නවා, සමහර දෙවියෝ එන කොටා ගන්නවා, සමහරු එයාගේ විමානෙන් කෑල්ලක් අල්ල ගන්නවා, සමහරු අරයාගේ දිව්‍යාංගන වරන් පැනල යනවා. ඒ සියලුම දේවල් දිව්‍යතලේ තියෙනවා. මොකද මේ මනුස්ස ලෝකෙම ඇයා ඉදිරියට ගිහිලා ඉපදිනා ඉන්නේ තේරෙනවා. ඉතින් ඒ වගේ නෝනා දිව්‍යතලත් මනුස්ස ලෝකයේ පිරිහෙන්න නෝනා දිව්‍යතලත් පිරිහෙනවා කියලා බුදුරජාන් වහන්සේ කියනවා. එතකොට දිව්‍යතල පිරිහෙනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සූත්‍රයක කියනවා නෝනා දෙවියන් මේ අධර්මිෂ්ඨ අයට උපකාර කරනවා කියලා. අධර්මිෂ්ඨ අයට උපකාර කළේ අධර්මිෂ්ඨ භාවයේ තව තවත් රට තුල ලෝකයේ තුල වැඩි කරනවා කියනවා. තේරෙනවා? අකලට වැසි වස්සනවා කියනවා. මේ පායන කාලේ මහා වැසි වහිනවා කියනවා. මහා වැසි වහින කාලේ පායනවා කියනවා. ඒ වගේ අකලට වැසි වස්සලා අකලට ඉඩෝර ඇති කරලා මනුෂ්‍යාව දැඩි ආකාරයෙන් පීඩාවටපත් කරනවා කියනවා. මොකද ඒගොල්ලෝ ගුණධර්ම රකින්න ඇයටත් කැමති නැහැ. ඒ වගේ නෝන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යයා පිරිහීමට සාපේක්ෂව දෙවියන් පිරිහීමට පත් වෙනවා කියලා. ඒ දෙවියෝ මිත්‍යා දෘෂ්ටික භාවයන්ට පත් වෙලා මනුෂ්‍යයාට පීඩා කරන්න අකලට වැසිවස්සනවා, අකරට ඉඩෝරයන් ඇති කරනවා, ඉඩෝරයන් ඇති කරලා අධර්මිෂ්ඨ භාවයට උපකාර කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙනවද? ඒ වගේ නෝන එවැනි හේතුන් නිසා මෙවැනි කාර්ගුණික විපර්යාසයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නෝන තව දෙයක් තියෙනවා. අපි දන්නේ වැස්සක් වහිනවා කියන කාරණේදී අපි දන්නේ එකම එක දෙයයි. ඒ කියන්නේ අර ඉන්දියාවේ හරි කොහේ හරි තියෙන බෙංගාල බොක්කේ වායු පීඩනයක් ඇති වුණායි කියන කාරණේ විතරයි දන්නේ. ඊට වඩා දෙයක් දන්නේ නැහැ. වැස්සක් ඇති වුණාම ඕක තමයි මාධ්‍යෙන් හෝ කාලගුණෙන් හෝ කියන්නේ අහවල් බෙංගාල බොක්කේ මේ විදිහේ වායු සුළඟක් ඇති වුණා කියලා. නමුත් ඉන් එහාට දෙයක් අපි දන්නේ නැහැ. නමුත් ඉන් එහාට දෙයක් බුදුදහම තුලින් අපිට මතු කරලා පෙන්නනවා නෝන. ඒ මතු කරලා පෙන්නන්නේ මොකද? අපි සංසාරේ අප්‍රමාණ වැස්ස වලාක දෙවිවරු වෙලා ඉපදිලා ඉඳලා තිනවා. අපි සංසාරේ වැස්ස වලාක දෙවිවරු වෙලා ඉපදිලා අපි කාමච්ඡන්දයන් විඳින්න අපි සතුටු වෙන්න ඒ වලාකුළු උඩ අපි සෙල්ලම් කරපු වෙලාවේ සතුටු වෙන වෙලාවේ ඒ වැස්ස වැසි නිසා අප්‍රමාණ මිනිස්සු අපි පීඩාවට පත් කළා තියෙනවා. තේරුණා? ඒ වගේම අපි අධර්මිෂ්ඨ දෙවිවරු වෙලා ඉපදිච්ච වෙලාවේ ඒ අධර්මිෂ්ඨ භාවය නිසා වැසි ඇති කරලා අප්‍රමාණ මනුස්සයන්ට පීඩා කළා තියෙනවා. ඒ වගේම අපි සංසාරේ මනුස්ස ජීවිතවල ඉපදිලා ඔය ගම් වතුර ආධාර ගසා කාලා එහෙම නැත්නම් අප්‍රමාණ ඊට සම්බන්ධ දේවල් කරලා අපි මනුස්සයන්ව පීඩාවට පත් කළා තියෙනවා. එහි විපාකයන් නිසා නෝනා මේ විදිය වැසි ඇති වෙලා අපිත් ඒ විදියට පීඩාවන්ට ලක් වෙනවා. අපි පෙර ජීවිතවල වැස්ස වලාක දෙවිවරු ඇටියට ඉපදිලා වැසි වස්සල මිනිස්සයන්ට පීඩා කළා වගේම අපි මිනිස්සු වෙලා වෙච්ච වෙලාවේ ඒ අකුසල් විපාකයන් අපි අත්විඳිනවා. එහෙනම් නෝනා කොතන හෝ වැස්ස නිසා, ගම් වතුර නිසා, ඉඩෝරය නිසා පීඩා විඳින අප්‍රමාණ මිනිස්සු ලෝකේ ඉන්නවා. තේරෙනවද? සමහරු ඉඩෝරය නිසා මිය යනවා, සමහරු ඉඩෝරය නිසා ලෙඩ රෝග හැදෙනවා, සමහරු වැස්ස නිසා ගහගෙන ගිහිල්ලා ගිලිලා අප්‍රමාණ මැරෙනවා. නමුත් මේ කිසිම දෙයක් නෝනා හේතුවක් නැතුව සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි. මේ සංසාරයේ හේතුඵල ධර්මයන්මයි. අද වැස්සට අහු වෙලා කොටු වෙලා කවුරු හරි ආහාරයක් නැතුව දුක් විඳිනවා නම් එයා සංසාරයේ එයාට ලැබුණු අවස්ථාවේදී ඔය සහනාධාර ගම් වතුර සහනාධාර ඕවා මේවා ගසාගෙන කාපු කෙනෙක්මයි. තේරෙනවද? මේ හේතුඵල ධර්ම හේතුඵල ධර්මයන් තොරව අපිට ජීවිතේ දකින්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට එහෙමයි කියන්නේ. ඒ නිසා වැස්ස වැස්සත් ඉඩෝරේ ඇති උනත් නොනා හේතුවක් නිසාමයි ඒව සකස් වෙන්නේ. ඒ හේතු කියන්නේ අපිත් සංසාරයේ ඊට අදාළ තැන්වල ඉඳලා අපි ඉඩෝරයන් ඇති කරලා වැසි ඇති කරලා අප්‍රමාණ මිනිස්සෙන්ට පීඩා කළ සත්වෙන්ට පීඩා කළා තියෙනවා. තේරෙනවද? අපිට ලැබුණු අවස්ථාවන්වලදී අපි මිනිස්සෙන්ට උපකාර කරන අවස්ථාවන්වලදී ඒ ධනය පැහැරගෙන ඒවා වංචා කළ අප්‍රමාණ මිනිස්සෙන්ට දුක් දීලා තියෙනවා. ඉතින් ඒවයි විපාකයන් නිසා මෙවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන් ඕන. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා ලෝකයා අධර්මිෂ්ඨ වෙන්න අධර්මිෂ්ඨ වෙන්න දෙවියොත් අධර්මිෂ්ඨ වෙනවා. දෙවියොත් අධර්මිෂ්ඨ වෙලා ඒ අධර්මිෂ්ඨ වූ දෙවියන් අධර්මිෂ්ඨ මනුස්ස බලවේගට උපකාර කරනවා. ඒ උපකාර කරද්දී ඒවා ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න ඒ දෙවියෝ තව තවත් දුස්සීලභාවයන්ට පත් වෙලා මේ විනාශය කරා ලෝකේ ඇදී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. එහෙනම් මෙතන මුල තෘෂ්ණාවයි නෝන. තෘෂ්ණාව නිසාම අපි කරගන්නා වූ සිල්පද බිඳ ගැනීම අකුසලයන් නිසා මෙවැනි මේ හිතාගන්න බැරි වැසි, හිතාගන්න බැරි ඉඩෝර, හිතාගන්න බැරි සුළං මේවා තුළින් අපිට සිද්ධ වෙන්න පුළුවන්. ධර්මය ඔබට දැනෙන පරිදි විග්‍රහ කරගනිමින් ඉන්නා මේ අවස්ථාවේ ඔබ කල්පනා කරනවා ඇති මම ධර්මිෂ්ඨාකාරයට ජීවත් වෙනවා. එහෙමනම් මගේ රැකවරණය කුමක්ද? දෙවියොත් අධර්මිෂ්ඨ වෙනවා නම් ධර්මිෂ්ඨ මට ඇති සහනය කුමක්ද? හොඳයි, ඒ ප්‍රශ්නේ ස්වාමින් වහන්සේගෙන් විමසමු. රහතුන් වැඩිමගොස්සේ ඔබට ධර්මයේ දේශනා කරන
රාජකිරියේ අරියඥාන ගරු ස්වාමින් වහන්සේ මේ දහම් කරුණු ඔබට පැහැදිලි කරන්නේ. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලින් දම් තෝතක් දැස් පියාගන්න තුරුපත් සිලවෙන හඬ පවා ඇසෙන දහම් අරමින් නැගෙන දම් කඳ විඳගන්න. දෙවියනුත් අධර්මිෂ්ට වෙනවා නම් ධර්මිෂ්ට මට ධර්මිෂ්ට ඔබට ඇතිවන රැකවරණය කුමක්ද? අපි විමසමු ස්වාමින් වහන්සේගෙන් මේ ප්‍රශ්නය. ස්වාමින් වහන්ස මේ පිළිබඳවත් අපට පැහැදිලි කර දෙන්න. රැකවරණය නොවන මේ සිද්ධ වෙන්නා වූ ලෝක ධර්මයන් කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ අවබෝධ කරගෙන ලෝකයෙන් එතරලා යන්න. එච්චරයි. ඊට වඩා දෙයක් නැහැ. මේකට වෙන තාවකාලික විසඳුම් මේකට නැහැ. ගරු ස්වාමින් වහන්ස ධර්මිෂ්ට පුද්ගලයන්ටත් දෙවියන් කරදර කරනවාද? ධර්මිෂ්ට කෙනාටත් කරදරයක් කරනවා නම් ඒකත් හේතුඵල ධර්මයක්. තේරෙනවා. ඒකත් එයා කළා වූ අකුසලයක්. තේරෙනවා. ඉතින් ඔය අකුසලය අපි කතා කරලා කවදාකවත් විසඳන්න බැහැ. අර මේ රාහුල කුමාරයා අර සුළඟිල්ල එල්ලිලා බුදුරජාණන් වහන්සේගේ දායාද ඉල්ලගෙන එද්දී බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයාට දුන්නේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දායාදයයි. තේරෙනවා. ඒ උතුම් පැවිද්ද කියන පැවිදි උපසම්පදාව කියන දායාදය. ඒ උතුම් දායාදය දුන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ දන්නවා ඉන් මිහා මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ කියලා. එනිසා නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මොහොත අපි මේ ජීවිතේ පළමු වතාවට අත්දකින දෙයක්. මං අර කිව්වා වගේ ඉරවල් හතක් පායලා කල්ප විනාශයන් දසදහස් ගානකට අපි සංසාරේ මුණ දීලා තියෙනවා කියනවා. ඒ වගේම අපි අධර්මිෂ්ඨ දෙවියෝ වෙලා අප්‍රමාණ මනුස්ස ජීවිත මනුස්ස ප්‍රජාවට පීඩා කළා තියෙනවා, දෙවියන්ට පීඩා කළා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් මේක මෙතනින් නවත්තන්න බැහැ නෝනා. තේරෙනවා. මේවා අපිට අනාගතයේ ලෝකයේ සැලසුම් වෙන්නේ නෝනා. කොතනකවත් ධර්මිෂ්ඨ කෙනාටවත් මේකෙන් ගැලවෙන්න පුළුවන් විදියකට. මොකද මාර්යා ලෝකයේ සැලසුම් කරන්නේ වැරදි කරන කෙනාත් වැරදි නොකරන කෙනාත් දෙන්නාම මේක කොටු වෙන විදිහටයි නෝන. වැරදි කරන කෙනා වැරදි කරලා අපාගත වෙනවා. තේරෙනවද? එයා වැරදි කළා අපාගත වෙනවා. වැරදි නොකරන කෙනා වැරදි කරන කෙනා කරන දේවල් ගැන ගැටිලා අපාගත වෙනවා. තේරෙනවද? දෙන්නම මේකට කොටු කරලා තියෙනවා. ඔබතුමිය ධාර්මිෂ්ඨව ජීවත් වුණා කියලාත් ඔබට මේ සමාජයෙන් ගැලවෙන්න බෑ. තේරෙනවද? ඇයි ගැලවෙන්න බැරි? වැරදි කරන කෙනා වැරද්ද තුලින් මායා අකුසලයට කොටු කරනවා. නිවැරදි කෙනා වැරදි කරන කෙනා දිහා බලලා ගැටිලා එයාත් අකුසලයට කොටු කරනවා. ලෝකේ ඒකනේ වෙන්නේ නේද? දැන් වැරදි කරන්නේ ඇයි? ඔන්න පුවත්පතක ගත්තොත්, මාධ්‍යයක ගත්තොත් මේක කියවලා වැරදි නොකරන කෙනා මේවා බල බල ගැටි ගැටි ද්වේෂය වඩවඩ වැරදි කර කර මේවාට එරෙහිව ඒගොල්ලෝ සටන් කරන්න යන. දැන් මොකද්ද කරලා තියෙන්නේ? දෙන්නා මේක ගොඩට. එහෙනම් මායා මෙතෙන්ට ලෝකේ දාලා තිනවා නෝනා. මෙතෙන්ට ලෝකේ දාලා නම් මේ දෙන්නාටම මේ මාර්ගය තුල ගිහිලා ගැලවෙන්න බැහැ. ගැලවෙන්න තියෙන එකම දෙයයි මේ ලෝක ධර්මයේ තේරුම් අරගෙන හැකිතා කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම කරමින් මේ ලෝකයෙන් ගැලවිලා යන කාරණේ අපිට තියෙන්න ඕන. ඉන් මෙහා විකල්පයක් නම් අපිට නැහැ. මේ හැමදහම් කාරණයක්ම ඉතාමත් හොඳින් අවධාරණය කරගන්න, අවබෝධ කරගන්න ඔබේ ජීවිතය ඔබ ගැනයි මේ අපේ ගරු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේ සත්‍ය දකින්නට වෑයම් කරමින් මේ අපට පැහැදිලි කරන්නේ අපේ ජීවිතය ගැනමයි. මෙන්න මේ ප්‍රශ්නයයි අපේ ගරු ස්වාමීන් වහන්සේටම යොමු කරන්නේ. වෙන ග්‍රහලෝකවල ජීවින් ජීවත් වන බවට බෞද්ධයෝ හැටියට අපි විශ්වාස කරනවා. බුදුරජාණන් වහන්සේම දේශනා කොට තිබෙනවා. එතකොට ඒ අය බුදුරජාණන් වහන්සේ සරණ ගිය අයද? ඒ අයගෙන් මනලොව මිනිසුන්ට තර්ෂණයක් තිබේද? මෙන්න මේ කාරණය විමසමු. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. ගරු ස්වාමින් වහන්ස වෙනත් ග්‍රහලෝකවල ජීවීන් සිටින බවට සාක්ෂි තියෙනවද? ඒක සත්‍යක්ද? ඒ වගේම ඒ අයගෙන් මනුලොව මිනිස්සුන්ට තර්ජනයක් තියෙනවද? මේ ග්‍රහලෝකවල ජීවත් වනවා යයි කියන ජීවීන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය අයද? බුදුරජාන් වහන්සේ සරණ ගිය ජීවීන් ඉන්නවා කියලා නම් කියන්න මම දන්නේ නැහැ නෝනා. තේරුණාද? දිව්‍යතල බ්‍රහ්මතලවල හැරුණකොට වෙනයම් තියෙනා වූ ග්‍රහලෝක හරි කොහේ හරි බුදුරජාණන් වහන්සේ සරණ ගියයි ඉන්නවාද කියන්න මම දන්නේ නැහැ. නමුත් මේ මනුස්ස ලෝකයේ වගේම නෝනා අප්‍රමාණ මනුස්ස ප්‍රජාවන් ඉන්න ලෝකයක් තව තියෙනවා නෝනා. තේරුණාද? ඒක බුදුදහමෙන් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. තේරුණාද? නමුත් දැන් අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේ උතුම් සමාධියකින් පසු වෙලා ඉන්නකොට නෝනා වෙනින් මිනිස්සු ජීවත් වෙන ග්‍රහලෝකයක් අරමුණු වෙලා තිනවා. ඒ ග්‍රහලෝකයේ නෝනා උන්වහන්සේ දකින්නේ ඒක සම්පූර්ණයෙන්ම කෘතිමව හදාපු ලෝකයක්.
කෘතිම පරිසරයක් එතන තියෙන. මේ ගහකොළ, ගහවැල්, ඔය පළගෙඩි ඒවා මොනවත් ඒකේ නැහැ. තේරෙනවද? ඒක හරිම කෘතිමම හැදුවා වූ ඉතාමත් මේ දියුණු තාක්ෂණයක් තියෙනා වූ පරිසරයක් ඒක. තේරෙනවද? ඒ ස්වාමීන් වහන්සේ දකින්න එකන විශාල පාරක්, එක තැනකින් මාර්ගය, තව තැනක මේ ළමයි සෙල්ලම් කරන උද්‍යානයක්. තේරෙනවද? ඒකන තියෙන්නේ. තේරෙනවද? ඒ පාර ඇවිල්ලා නෝන හරියට මේ අපේ මේ මේ ඔය දැන් අලුතෙන් හදලා තියෙන ඔය හයිවේ පාරවල් තියෙන්නේ. ඒ වගේ ඉතාමත් තියුණු තාක්ෂණයක් තුල හදපු නවීන මාර්ගයක් ඒක. තේරෙනවද? එතන ඒ සෙල්ලම් කරන්න ඇවිල්ලා මේ ළමයි 20 දෙනෙක් විතර කණ්ඩායමක් ඉඳලා තිනවා. ඒ ළමයි 20 දෙනා මේ අඩි දෙකහමාරක් තරම්වත් උස නැහැ. මේ ළමයි 20 ගානම ඇඳලා තියෙන එකම යුනිෆෝම් එකක් වගේ. තේරෙනවද? එක්කම එක, ඒ කියන්නේ පාසල් ශිෂ්‍යයෝ වගේ ළමා පිරිසක් වැඩිහිටියොත් ඉඳලා තිනවා. ඒ වැඩිහිටියොත් අඩි 4කට වඩා එතන උස වෙලා නැහැ. ඒගොල්ලෝ එතන ඒ සෙල්ලම් කරනකොට නෝන එක යානයක් ඇවිල්ලා තිනවා. ඒ යානේ ඇවිල්ලා මේ සාමාන්‍යයෙන් අර මේ ඔය වෙසක් කාලේට හදන අර බක්කි කූඩු වගේ තියෙන්නේ, හතරස් කූඩු තියෙන්නේ, ඒ වගේ කූඩුවක් වගේ එකක්. ඒ යානෙන් තව ළමයි පිරිසක් බහිනවා. ඒ ස්වාමීන් වහන්සේ දැකලා තිනවා. තේනවා? කෘතිමව හැදුවා වූ නගරයක් ඒක. කිසිම ගහක් කොළක් කිසිම දෙයක් එහෙම නැහැ. ගලක් වැලි ගැටයක්වත් පේන්නේ නැහැ. සනීකර කෘතිමව හැදුවා වූ දෙයක්. කෘතිමව හැදුවා වූ නගරයක් ඒක. එතකොට එහෙමනම් නෝන මේ ලෝකේ අපේ ප්‍රජාවට වඩා දියුණු ප්‍රජාවන් ලෝකේ සිටිනවා. තේරුණාද? තාක්ෂණය අතින් දියුණු අය. නමුත් ඒ වෙලාවේ නෝන එතන එක මහත්යෙක් ඉඳලා තිනවා අඩි 4ක් විතර උස. ඒ මහත්යා පැලඳගෙන ඉඳලා තියෙන මේ යුරෝපීය ඇඳුමක්. යුරෝපීය ඇඳුමක් තියෙන මේ දික්කල්සම කෝට් එක දාලා ඒ යුරෝපීය ඇඳුමක් තමයි යා පැලඳගෙන ඉඳලා තියෙන්නේ. තේරෙනා? මේ කියන දේ දැඩි විදිහට කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. තේරෙනාද? නමුත් ගන්න කෙනෙකුට මෙතන ගන්නත් පුළුවන් දෙයක් තියෙනවා. තේරෙනාද? එහෙනම් අපේ ප්‍රජාවට වඩා දියුණු ප්‍රජාවක් ලෝකේ ජීවත් වෙනවා. නමුත් ඒගොල්ලොත් මේ පටිච්ච සම්පන්න ක්‍රියාවලියට යටත් සත්වෙයි. තේනත් පත්‍ය සම්පන්න ක්‍රියාවලියට යටත් සත්වෙයි. දැන් අපි කියමු ওই නාසා ආයතනය වගේ ආයතන තියෙනවානේ. ඒවයේ ඉන්න මහත්තුරු මුළු ජීවිතේම උපාදානය කරගෙන ඉන්නේ මොනවද? ওই ග්‍රහ ලෝක, වෙනත් ලෝක, ඉර හඳ තාරකා, ඌව තමයි උපාදානය කරගෙන ඉන්නේ. ඒගොල්ල මුළු ජීවිතේම පරීක්ෂණය පවත්න්නේ මේ පිට රටේ ඉන්න ওই ග්‍රහ ලෝක, වෙනත් මිනිස්සුයෝ ගැන තමයි. මේගොල්ල මැරෙන වෙලාවෙදී නෝනා මෙවැනි උපාදානයක් සකස් වුණොත් මේගොල්ලෝ ගිහිල්ලා ඒ කුරුමිට්ට වෙලා ඒ ග්‍රහ ලෝකවල ඉපදෙනවා. එහෙම තමයි මේ ලෝක ප්‍රජාවේ ස්වභාවය එකයි. පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක් මේ යන්නේ. තේන්න? එතකොට ඒ ග්‍රහ ලෝකවල ඉන්නේ මේ ග්‍රහ ලෝකයේ ගැන වෙහිතලා ඒගොල්ලොත් මේවා ගැන පරීක්ෂණක පවත්වමින් ඉන්නවනම් මැරෙන වෙලාවට ඒවා ඒගොල්ලන්ට උපාදානිය වුණොත් ඒගොල්ලොත් ඇවිල්ලා මෙහි ඉපදිලා ඉන්න පුළුවන්. තේන්න? ඉපදෙන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකයේ කොහේ මිනිස්සෙක් ජීවත් වුණත් ඒ සෑම මිනිස්සෙක්ම මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය යටත්වයි ජීවත් වෙන්නේ නෝන. එනිසා ලෝකයේ කොතනකවත් වෙනත් මනුස්ස වාසයක් වාසස්ථාන නැහැ කියලා ධර්මානුකූලව අපිට කියන්න බෑ. අර ස්වාමීන් වහන්සේ දැක්ක උදාහරණයක් තමයි මම මේකට යම් මේ ශක්තියක් ගන්න මතක් කළේ. තේරෙනවද? ඒ නිසා එවැනි අයගෙන් අපිට බලපෑම් වෙන්න බෑ කියලා අපිට කියන්න බෑ. මොකද ඒගොල්ලෝ අපිට වඩා තාක්ෂණයෙන් දියුණු, අපිට වඩා දියුණු జాතියක්. තේරෙනවද? අපේ කොතනකවත් එවැනි නගරයක් නැහැ. කොළ කෑල්ලක් බිම වැටිලා නැති, වැලි කැටයක්, ගල් කැටයක් බිම වැටිලා නැති තැනක්. ඒවා නිකම් මැදපු දේවල් වගේ ඉතාමත් පිරිසිදුව, ඉතාමත් තියුණු තාක්ෂණයෙන් යුතු දේවල්. ඒ නිසා නෝනා ඒගොල්ලන්ගෙන් අපිට බලපෑමක් නොවේ කියලා අපිට නම් කියන්න බැහැ. ඒක අපි දන්නේ නැහැ. නමුත් එවැනි දේවල් ලෝකයේ තුන තියෙනවා නෝනා. ධර්මයට කොතැනකවත් ඒවා එරෙහි නැහැ. බුදුරජාණන් වහන්සේ සහස්සී දසසහස්සී ලෝක ධාතුන් ගැන අපිට කියලා තියෙනවා. ඒ නමුත් ඒගොල්ලෝ තෙරුවන් සරණ ගියා එනම් නෙමෙයි. තේරෙනවා? එහෙම කට්ටියක් නම් නෙමෙයි. මේගොල්ලෝ මිත්‍යා දෘෂ්ටික භාවයන් තුල ජීවත් වෙන අය. අපි බොහෝ දහම් කරුණු පැහැදිලි කරගත්තා ගරු ස්වාමින් වහන්සේගෙන්. රහතුන් වැඩිමඟ ඔස්සේ ගොස් ඔබට ධර්මයේ දේශනා කරන ගරු ස්වාමින් වහන්සේ මේ පැහැදිලි කරන දහම් කාරණා කොයිතරම්නම් ප්‍රායෝගිකද? ඔබේ ජීවිතය නැවත නැවත සකස් කරගන්න තරම් ඔබ තුල උනන්දුවක් ඇති කරනවාද? අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ උතුම් අරමුණක් වෙනුවෙන් ජීවිතේ කැප කරපු උතුම් ස්වාමින් වහන්සේ නමක්. ගරු ස්වාමින් වහන්සේගෙන් විමසමු. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක දහම් ශ්‍රවණය කර නිවන් ප්‍රාර්ථනා කරන්න ඔබට කැමැත්තක් තියෙනවා නම් ඔබ කළ යුතු පුණ්‍ය ක්‍රියා මොනවද කියන ප්‍රශ්නේ ඔබ යොමු කරලා තිබුණා. ඒ ප්‍රශ්නයයි උන්වහන්සේට යොමු කරන්නේ. බුදුන් දෙසූ මඟ සත්‍ය සොයා ගිය අපි කාලියේ මුනිවරයෙකුගේ ආවර්ජනය. බුදුදහමට අනුව නම් හැම මොහොතක්ම මගේ ජීවිතයට වගේම ඔබේ ජීවිතයටත් අලුත්. මොකද මීට තත්පර ගානකට පෙර සිටි මම නෙවෙයි දැන් ඉන්නේ. අලුත් මොහොතක් උදා වුණා. අලුත් ඔබ ඔබේ අලුත් මනසට ග්‍රහණය කරගන්නට සූදානම් වෙනවා. තවත් ධර්ම කාරණයක්.
මේ දහම් කරුණු පැහැදිලි කර දෙන්නේ අප කෙරෙහි මහත් කරුණාවෙන් රහතුන් වැඩිමඟ ඔස්සේ ගොස් ධර්මය අවබෝධ කරගත් ධර්මය අපට දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාන ගරු ස්වාමින් වහන්සේ. ගරු ස්වාමින් වහන්ස, මෛත්‍රී බුදුහිමියන් දකිනක බොහෝ දෙනෙක්ගේ ප්‍රාර්ථනය. උන්වහන්සේගෙන් දහම් ශ්‍රවණය කොට නිර්වාණය ප්‍රාර්ථනා කිරීම ඒ අයගේ එකම අරමුණ. ඒ සඳහා කළ යුතු පුණ්‍ය ක්‍රියා මොනවාද කියලා බොහෝ දෙනෙක් විමසනවා ගරු ස්වාමින් වහන්ස. ඒකට උත්තරයක්වත් මම නම් කියන්න කැමති නෑ නෝනා. ඒ බුදුරජාණන් වහන්සේ අපිට එහෙම කියන්නේ නැහැ. තේරුණාද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න නම් නෝනා තව අවුරුදු 125ක්වත් යනවා. තව අවුරුදු 125ක්. අඩුම ගානේ දැන් අවුරුදු 125ක් යනවා කියන්නේ මේකයි. බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිස්යාට අවුරුදු 80,000ක් අවශ්‍ය තියෙන කාලේ කියලා. අවුරුදු 80,000ක්. එතකොට අවුරුදු 80,000ක් අවශ්‍ය තියෙන මිනිස්සු බිහි වෙන්න නම් නෝනා අපි ගණනය කරලා බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ පරමාවශ අවුරුදු 120යි. අද වෙනකොට ඒක 70කට වගේ අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 50ක ආයුෂ වෙනස් වීමක් සිද්ධ වෙලා තිනවා. මේ අවුරුදු 50ක ආයුෂ වෙනස් වීමක් සිද්ධ වෙන්න නොනා අවුරුදු 2600ක කාලයක් ගිහිල්ලා තිනවා. අවුරුදු 2600ක කාලයක් තුල අවුරුදු 50ක ආයුෂ වෙනස් වීමක් තමයි සිද්ධ වුනේ. තේරෙනවද? මෙහෙම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්යාගේ දුස්සීලභාවය නිසා මිනිස්යාගේ පරමාවශ අවුරුදු 10යි කියන තැනට බහිනවා කියලා. එතකොට අවුරුදු 10 දිනෝනා මිනිස්යා ජීවත් වෙලා විවාහ වෙලා ඉගෙනගෙන මැරිලා ගිහිල්ලා ඉවරයි. දැන් එතකොට මේ මිනිස්යාගේ පරමාවශ මෙහෙම ගිහිල්ලා අවුරුදු 10ට අඩු වෙලා. අවුරුදු 10 ඉඳන් ආයිමත් අර මුර්ග සංඥාවෙන් මේ මනුස්ස ප්‍රජාව දුර්වල වෙලා එතන ඉඳන් ආයිමත් සිල්වත් භාවයේ විසින් මිනිස්යාගේ පරමාවශ අවුරුදු 80,000 කියන තැනට අරගෙන යනවා. එහෙනම් නෝනා පෑනක් කොලයක් අරගෙන ගණන් බලන්න. මේ අවුරුදු 50ක ආයුෂ වෙනස් වීම සිද්ධ වෙන්න අවුරුදු 2600ක් ගිහිලා තියෙනවා නම් අවුරුදු 80,000ක් ආයුෂ තියෙන මිනිස්සු බී වෙන්නේ අවුරුදු කොච්චරයිද කියලා. අවුරුදු 125ක් දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලයක්. ධර්මයක් නැහැ, මිත්‍යා දෘෂ්ටික භාවයසුල ලෝකයේ වැසුණු ගිලුණු ලෝකයක් නෝනා. බුදුන් දහම් සඟුන් කියන වචනයක් නැහැ. අපි කොතන ඉපදුණා දුක තුලා ඉපදෙන්නේ. ඔබ හිතන්න අවුරුදු 125ක් කියන්නේ මේ අවුරුදු 60-70වත් එක හිතලා බලන්න හිතා ගන්නවත් බැරි කාල පරාසයක් නෝන. ඒ නිසා යමෙක් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය දැකලා නිවන් අවබෝධ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක මේ ලෝකේ තියෙන අවිද්‍යාවේ බරපතලම තැනක් නෝන. තේරෙනවද? ඒ නිසා මේ මොහොතේ අපිට පුළුවන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේව දකින්න. මේ මොහොතේ අපිට පුළුවන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහන්න. ඔබට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නිවන් දකින්නවා කියලා සකස් වෙන හිත අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ දකින්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. තේන්න. ඔබට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නිවන් දකින්න ඕනේ හිත අනිත්‍යයි කියලා දකින මොහොතේම ඔබ දකින්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයයි පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය කියන ධර්මය. එහෙනම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණත් ඔය ධර්මයමයි දේශනා කරන්නේ. මොකද්ද දේශනා කරන්නේ? පංච උපාදානස්කන්ධේ අනිත්‍යයි. එහෙනම් ඔබ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකිලා නිවන් දකින්නවා කියන හිත අනිත්‍යයි කියලා දකින මේ තප්පරයේදීම ඔබ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ දකිනවා. තේරෙනවද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේව ජීවමානව දකිනවා. එහෙනම් මේ මොහොතේ සකස් වෙන හිත අනිත්‍යයි කියලා දකිද්දී ඔබට පුළුවන් නම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේව දකින්න, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දකින්න අපි අවුරුදු 125ක දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පහු කරගෙන යනවා කියන්නේ මේ ලෝකේ බරපතලම මෝහබරිත ක්‍රියාවක් නෝන. ඒ නිසා දක්ෂ වෙන්න මේ මොහොතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේව දකින්න. ඒ දකින වෙලාවේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වගේම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දැක්ක වෙනවා. මොන බුදුරජාණන් වහන්සේ පහළ වුණත් දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන ධර්මයේ විතරයි නෝන. මේ ලෝකේ මිනිසුන් අතර විෂමතාවය වැඩි. රූපයෙන්, පෙනුමෙන්, කටහඬින්, ක්‍රියාවන්ගෙන්, දක්ෂතාවය අතින්, දුර්වලකම් වලින් එහෙම වෙනස්කම් තියෙනවා. නමුත් මිනිසින් හැටියට මනුෂ්‍යත්වයේ ලැබපු අප අතර එවැනි වෙනස් පෞරුෂයන් පිහිටන්නේ ඇයි? අපි ගරු ස්වාමින් වහන්සේගෙන් ඒ පිළිබඳව විමසමු. දම් පිපාසාවෙන් පෙළෙන අපට, දම් ගඟුලෙන් දුරතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක්. ගරු ස්වාමින් වහන්ස, පෞරුෂත්වයෙන් ඉහළ ඉතාමත් බලවන්ත මිනිසුන් අපි දකිනවා. ඒ වගේම මනුෂ්‍යත්වය ලැබුවත්
ඒ මනුෂ්‍යත්වයට ඔබින පෞරුෂත්වයක් නැති පුද්ගලයින් අපි දකිනෝ. මෙවන් විෂමතාවයක් ඇතිවන්නේ කොහොමද ස්වාමින් වහන්ස? බුදුරන් වහන්සේක කම්ම දායාද කියන සූත්‍රයේ දේශනා කරනවා මේ සත්වයා කර්මය දායාද කොට ඉපදී කියලා. කර්මය මගේ කොට ඉපදී කියලා. තේරෙනවා? එතෙන්දි බුදුරන් වහන්සේ දේශනා කරනවා යමෙක් හීන ආයුෂ ලබනවා නම්, නිරතුරුවම රෝගී භාවයන්ට පත්වෙනවා නම්, අඩු ආයුෂයෙන් කෙනෙක් මැරෙනවා නම්, ඒකට හේතුව පෙර ජීවිතයා සත්ව හිංසාව සත්ව ඝාතන කරලා තියෙනවා. තේරෙනවද? එනිසා අපේ වර්තමාන සමාජයේ යමෙක් අපිට පේනවා සමහරු මව් කුසේදී නැති වෙනවා, අවුරුද්දේදී දෙකේදී තුනේදී දහයේදී පහළවේදී නැති වෙනවා. එහෙම නැති වෙන්නේ සමාජයේ වරදකින්වත්, එහෙම නැත්නම් කාගේවත් වරදකින්වත් නෙමෙයි. ඒ පෙයා සංසාරයේ පෙර ජීවිතේ සත්ව හිංසාවන් සත්ව ඝාතන කළා තිනවා. දැන් එක දරුවෙක් හිටියා. ඒ දරුවා නෝන අවුරුදු 12 වගේ 10 වගේ වයසේදීම ඒ දරුවා අධිවේගී සුඛෝපභෝගී බස් රථයක ගමනක් යද්දී දැඩි හදිසි අනතුරකට ලක් වෙලා මිය පරලව යනවා. තේන්නවද? හැමෝම මාධ්‍ය වේවා සියල්ලම දැන් බැන්නේ කාටද? අර රියදුරු දෙන්නට. තේන්නවද? මේගොල්ලන්ගේ වැරදීන් මහා චෝදනාවලි ගොඩාක් පොලිසියට එක පැත්තකින් බැනලා හරි ප්‍රශ්න ගොඩක් මතුවෙලා. අපි දන්න ස්වාමින්වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා. මේ මැරිච්ච දරුවා පෙර ජීවිතේ කුමක්ද මේක කරලා තියෙන අකුසල? මොකද ඒ දරුවා මේ ජීවිතේ අකුසලයක් කරපු කෙනෙක්, මේ ජීවිතේ බොහොම දෙමාපියන්ට කීකරුව ජීවත් වෙච්ච හොඳ දරුවෙක්. පෙර ජීවිතේ මේ දරුවා මේ ඉහළ පෙළේ නිවසක මෙහෙකාර වෘත්තියක් වගේ කරපු කෙනෙක්. සුදු කෝට් එක ඇඳලා, සුදු සරම ඇඳලා එහෙම කරන අර ඉහළ පෙළේ සේවක පිරිස ඉන්නේ එවැනි කෙනෙක්. තේනවද? මේ කෙනා නෝනා ඒ ස්වාමින්වහන්සේ දකිනවා එයා වත්තේ වැඩ කරන වෙලාවේ එයා තියුණු කැත්තකින් සර්පේකට ගහලා කපනවා නෝනා. තේරුණාද? නමුත් ඒ සර්පයා කහපාට සර්පෙක්. ඒ කියන්නේ ගැරන්ඩි එක් වගේ සර්පෙක්, විෂ සර්පෙක් නෙමෙයි. එතකොට ඒ සර්පයා මැරීමේ අකුසලය නිසායි මේ දරුවා මේ විදියට අර වාහනේ අනතුරට පත් උනේ. තේරුණාද? හේතුඵල ධර්මයක්. තේරුණාද? එතකොට දැන් බලන්න, දැන් කෙනෙක් සර්පෙක් මරනවා. අපි කියමු දැන් මෙතන සර්පෙක් ඉන්නවා නෝනා. දැන් මෙතන සර්පෙක් ඉන්නවා නම් මේක විසිතුරු සර්පෙක්. දැන් මේ මහත්තයා මෙතෙන්ට එනවා. ඇවිල්ලා හිතනවා දැන් හාමුදුරුවෝ මෙතෙන්ට ආවොත් මේ සර්පයා දෂ්ට කරන්න පුළුවන්. නැත්තම් වෙන දායක මහත්තයෙක් ආවොත් මේ සර්පයා දෂ්ට කරන්න පුළුවන්. මම මේ සර්පයාට ගහනවා, ගහලා මරලා දානවා කියලා ගල් මහල දානවා නෝනා. ඒත් දැන් එයා සර්පෙක් මැරුවා. නමුත් තව තැනක දැන් මහත්තයා යනවා. යනකොට එයාට පේනවා ගැරන්ඩියේ. ඒ ගැරන්ඩිය එයාගේ පාඩුව යනවා. නමුත් මේ එයාගේ පාඩුව යන මේ අහිංසක ගැරන්ඩියාට පොල්ලක් අරන් ගහලා මරනවා. දැන් මේ දෙකේ අකුසලයේ බලවත් කෝකද? අර අහිංසක සතාට ගහපු දෙක. මෙතන මේ විසිකුරු සතාට මෙයා ගහද්දී ඒ සතා මරණීය චේතනාව සකස් වුණා වගේම ඒ මහත්තයා තුළ මෛත්‍රී චේතනාවකුත් සකස් වෙනවා. අනේ ස්වාමින් වහන්සේට දෂ්ට කරයි, නැත්නම් මෙතෙන්ට එන දායකයෙකුට දෂ්ට කරයි, දෂ්ට කළොත් මැරේ කියන මෛත්‍රී චිත්තයත් අර මරණීය චේතනාවත් එක්ක එයා තුළ සකස් වෙනවා. නමුත් අතන සකස් වෙන්නේ නෝනා බරපතල අහිංසක සතෙක් මරණ බරපතල අකුසලයක්. එතකොට ඒ දරුවා එදා මරලා තියෙන්නේ අහිංසක සතෙක්. එයා අරකෙන් කෑලි කෑලි කපලා මරනවා අර ස්වාමීන් වහන්සේ සමාධියෙන් දකිනවා. එතකොට බලන්න, එහෙනම් ඒ විපාකයේ සකස්ුනේ කුමක් නිසාද? අර අකුසලයේ විපාකයට ආවා. තේන්න? එතකොට මේ අකුසලයක් විපාකයට එද්දී අපි බස් ගිනි තියලා වැඩක් තියනවද? පොලිසියට ගහලා වැඩක් තියනවද? හේතුඵල ධර්මය. බුදුදහමෙන් තමයි මේ හේතුඵල ධර්මයේ මතු කරලා දෙන්නේ. නමුත් අපි හේතුඵල ධර්මයන් දකින්න දක්ෂ නැති නිසා, අපිට දරා ගැනීමේ ශක්තිය නිසා අපි මහා විනාශයන් සමාජය තුළ සිද්ධ කරගන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් අඩු ආයුෂෙන් යන්නේ, යමෙක් රෝගී භාවයට පත් වෙලා ජීවත් වෙන්නේ, එයා පෙර ජීවිතේ සත්ව ඝාතන සත්ව හිංසාවන් කරපු නිසා කියලා. කෙනෙක් මේ ජීවිතේ දුබ්බත් භාවයට පත් වෙලා අල්පේශාක භාවයන්ට පත් වෙලා ජීවත් වෙන්නේ, එයා පෙර ජීවිතේ දන් පූජා කරපු නැති කෙනෙක් කියනවා. තේන්න? කෙනෙක් මේ ජීවිතේ විරූපී භාවයන්ට පත් වෙලා සමාජ අප්‍රසාදයන්ට ලක් වෙලා ජීවත් වෙන්නේ, එයා පෙර ජීවිතේ ක්‍රෝධය ව්‍යාපාදයේ වඩපු කෙනෙක් නිසායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කෙනෙක් මේ ජීවිතේ මේ ඉහළ තනතුරු දරන්නේ, ඒ කියන්නේ මේ ඔය තියෙනවානේ වෘත්තීය මට්ටමින් ඉහළ වෛද්‍යවරු, ඉංජිනේරවරු ඔය පිරිස ඉන්නවානේ, බුදුරජාණන් වහන්සේ කියනවා ඒකත් හේතුඵල ධර්මයක් කියලා. ඒ හේතුඵල ධර්මය මොකද්ද? එයා පෙර ජීවිතේ මහන බමුණන් ළඟට ගිහිල්ලා ධර්මයේ අධර්මයේ මොකද්ද කියලා අහලා තිනවා. කලයුත්ත නොකලයුත්ත මොකද්ද කියලා අහලා තිනවා. හොඳ නරක මොකද්ද කියලා අහලා තිනවා. අහලා ඒ විදිහට ජීවිතේ හැඩගස. එහි ප්‍රතිඵලයක් තමයි මේ ජීවිතේ මේ ඉහළ වෘත්තීන් ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි හිතමු දොස්තර මහත්මෙක් ඉන්නවා කියලා. එයා ඇත්තටම තමන් සතුටු වෙනවා, මම වෛද්‍යවරයෙක් උනේ අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ තියෙන නිසායි කියලා. නමුත් නිදහස් අධ්‍යාපනයේ තියෙන නිසා නෙමෙයි මේ මහත්මයා වෛද්‍යවරයෙක් උනේ. තේරෙනවද? එහෙමනම් ඉතින් නිදහස් අධ්‍යාපනයේ හැම දරුවෙක්ම වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. එයා
වෛද්‍යවරයෙක් උනේ වෛද්‍යවරයෙක් වීමට අදාළ සංස්කාර එයා ජීවිතේ රැස් කළා. තේන. ඒ සංස්කාර මොකද්ද? යා මහන බඹුණන් ළඟට ගිහිල්ලා අර විදිහට කලියුත්ත නොකලියුත්ත හොඳ නරක සීලය දුස්සීල භාවයේ විමසලා ඒ අනුව ජීවත් වුණා නෝ. තේන. ඒ වගේම මේ ජීවිතේ ද්වේෂය ඊර්ෂ්‍යාව නැත්තම් ගුණමකුකම් වගේ දේවල් වඩනකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ අය අල්පේශාක ජීවිත ලැබල උපදිනවා කියලා. කිසිම තැනක පිළිගැනීමක් එයා ලබන්නේ නැහැ. මොකද ගිය ජීවිතේ ඒගොල්ලෝ අනුන්ව පිළිගත්තේ නැහැ. අනුන්ව දෙවෙනි තැනට දාලා කතා කළා, පල්ලෙහාට දාලා කතා කළා. ඒ නිසා මේගොල්ලෝ මේ ජීවිතේ අල්පේශාක ජීවිත ලැබනවා කියනවා. රාජ්‍ය නායකයෝ ඉන්නේ. ඒ රාජ්‍ය නායකයෝ අප්‍රමාණයේ ආවිෂ වර්ණයේ සැපේ බලයේ ලබන්නේ කොහොමද? පෙර ජීවිතේ සිල් ආරක්ෂා කරගෙන දන් දීපු අය. ඒ දානේ සීලේ වගේ මේගොල්ලෝ පිරිවර සම්පත් ඇතුව උපදින්නේ පෙර සංසාරයේ ඒගොල්ලෝ හවුලේ හැමෝම එකතු කරගෙන පින්කම් කරුද. එහි ඵලය තමයි ඒගොල්ලෝ ලබන්නේ නෝන. පාලකෙක් බවට ඡන්දෙන්පත් වෙන්නේ ජනතාව ඡන්දෙ නිසා නෙමෙයි. තේන්න. අපි හිතන අපි තමයි ඒගොල්ලෝ පත් කළේ කියලා. අපි පත් කළා නෙමෙයි. අපි මේගොල්ලන්ට පත් කරන්න හිතෙන්නේ කුමක් නිසාද? ඒගොල්ලන්ගේ ආවිෂ වර්ණයේ සැපේ බලේ නිසා. ඒකට වශී වෙලයි අපි ඒගොල්ලන්ට ඡන්දෙ දෙන්නේ. එහෙනම් ඒක අපිට ඡන්දෙ දෙනවා කියන්නේ අපිට ඒ හිත සකස් වෙන්නේ නෝනා ඒගොල්ලන්ගේ තුල තියෙන ශක්තිය නිසා. ඒ ශක්තිය නැත්තම් කවදාකවත් අපිට යාට ඡන්දයක් දෙන්න හිතෙන්නේ නැහැ. ඒතකොට ඒ ශක්තිය ලැබුණේ කුමක් නිසාද? පෙර ජීවිතේ සීලය, දානය වගේම මෛත්‍රිය කියන කාරණේ ඒගොල්ලෝ වඩලා තියෙනවා. එහෙනම් ඔහි ඵලය තමයි අපි මේ සමාජය දකින්නේ. ඉතින් මේ සමාජය දකින්දී ඒකයි කියන්නේ කොතනකවත් අපි කාටවත් අසාධාරණයක් වුණායි කියන කාරණේ අපේ ධර්මයේ කියන්නේ නෑ නෝන. එතනින් තමයි අපි දකින්න ඕනේ. ඔබ වහන්සේ පැහැදිලි කරන ආකාරයට ස්වාමින් වහන්සේ තේජවන්ත පෞරුෂත්වයක් ලබන්නට හේතුව වෙන්නේ අපි කරන කුසල කර්මමයි. එහෙ අනිවාර්යයෙන් මේ පෞරුෂත්වය ලැබෙන්නේ එහෙමයි. ඒ පෞරුෂත්වයක් නැත්නම් එයාට ආකර්ෂණයක් නැහැ. ඒ ආකර්ෂණය කියන්නේ ඒකයි. ඒ කියන්නේ අපේ ජීවිතේ අපිට තව කෙනෙක්ගේ ආකර්ෂණයක් ලබා ගැනීමේ ශක්තිය නැත්නම් අපි කරන්න ඕනේ පුළුවන් තරම් දානය තුල ශක්තිමත් භාවයට පත් වෙන්න. එතනින්ම තමයි අපිට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. අපි ඊළඟට විමසන ප්‍රශ්නේ මෙයයි. නූතන මව්වරුන්, පියවරුන් තමන්ගේ කුසින් බිහි කරන දරුවෝ මරනවා. දියණියන්ව ගණිකා සේවයේ යොදවනවා. තම දරුවන්ව දූෂණයට ලක් කරනවා. මෙහෙම වෙන්නේ ඇයි? එහි ප්‍රතිවිපාක මොනවාද? උන්වහන්සේගෙන් අපි විමසනවා. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලින් දම් දෝතක්. රහතුන් වැඩිමඟ ඔස්සේ ගොස් දහම් අවබෝධ කරගත් ධර්මීය දේශනා කරන පූජ්‍ය රාජගිරිය අරියඥාන ගරු ස්වාමින් වහන්සේ පන්සිල් මළුවේ වැඩ සිටින්නේ. ගරු ස්වාමින් වහන්ස, මේ අලුත් අම්මල තාත්තලා, මේ නූතන පරම්පරාවේ අම්මල තාත්තලා තමන්ගේ කුසින් බිහි කරන දරුවෝ ඝාතනය කරනවා. දියණියන්ව ගණිකා සේවය යොදවනවා. තම දරුවන්ව දූෂණයට ලක් කරනවා. මේ වගේ තත්ත්වයන් ඇති වෙලා තියෙන්නේ ඇයි ස්වාමීන් වහන්ස? මේක හේතුඵල ධර්මයක්. දැන් මේවා වැඩි වෙන්න ওই හේතුන් නිසා සකස් වෙන්නා වූ ඵලයන් වැඩි වෙනවා. තේන්නාද? ওই දරුවෝ කොච්චර ඉන්නවද? සමහර අම්මලාට කියනවා මං ඔබව මරාගෙන කනවා කියන දරුවෝ ඉන්නවා. සමහර අම්මලා තාත්තලා කියනවා දරුවන්ට මං ඔබව මරාගෙන කනවා කියන දරුවෝ කොච්චර ඉන්නවද? තේන්නාද? ඉතින් ඒ වගේ ඒගොල්ලෝ මැරෙන වෙලාවෙත් ওই තෘෂ්ණාවන් සකස් වුණොත් ඊට අදාළ කුලවල ඉපදිලා ඒ දරුවා මේගොල්ලෝ මරාගෙන කනවා. තේන්නාද? ඉතින් මේ සමාජ ඵලය තමයි අපි දකින්නේ නෝනා. ඉතින් මේ මිනිස්සයා දුස්සීල වෙන්න මිනිස්සයාගේ හැසිරීම රටාව පිරිහෙන්න ඊට අදාළ පරිසරයන් තමයි ලෝකයේ තුල සකස් වෙන්නේ. ඒ නිසා ඉතින් ඒ වෙයි විපාකයන් තමයි යොත් විඳින්න වෙන්නේ. එහෙනම් ඉතින් කොතනකවත් කාටවත් අසාධාරණයක් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ. අපි කරපු දේ අපිට සංසාරේ ලැබෙනව නෝනා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. අපි එවැනි දේවල් වලට අකමැති නම් අපි එවැනි දේවල් වලින් මිදිලා නිවැරදි දේ තුල ජීවත් වෙන්න. ඒ නිසා අපි මේ ජීවිතේ අම්මා තාත්තාට පීඩා කරමින් අම්මා තාත්තාට අකීවරුන් ජීවත් වෙනවා නම් ඊළඟ ජීවිතේ අපි පුංචි කාලෙම අපේ අම්මා තාත්තා මැරිලා යනවා. මැරිලා ගියාට පස්සේ අම්මා තාත්තාගේ රැකවරණයක් තොරව තමයි අපි ළමා නිවාසෙක හරි කොහේ හරි හැදෙන්නේ. ඒයි මොකද එතනත් එනං ඒ ළමා නිවාසේ ඉන්න දරුවා අනේ අපොයි කියලා අපි කම්බුලට අත තියාගෙන වැඩක් නැහැ. ඒ ළමා නිවාසේ ඉන්න දරුවා පෙර ජීවිතේ අම්මා තාත්තාට දැඩි ආකාරයෙන් අකීකරු වෙච්ච දරුවෙක්. එහි ඵලයේ ඒ දරුවා විඳිනවා. ඒ නිසා කොතනකවත් මෙතන වැරද්දක් නැහැ නෝනා. වැරද්දක් නැහැ. ඉතින් සමාජයේ මේ අකුසල් කරා යන්න අකුසල් වලට විපාක දෙන සුදුසු ලෝකයක් තමයි අපි ඉදිරියේ ගොඩනැගෙන්නේ. ඒ නිසා අනාගතයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කිසිම අම්මා කෙනෙකුට දරුවා ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් සමාජයක් නෙමෙයි අනාගතෙදි බිහි වෙන්නේ. ඒ වගේම කිසිම දරුවෙකුට අම්මා ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් සමාජයක් නෙමෙයි
බිහිවෙන්නේ. ඒ තරමටම මිනිස්යාගේ දුස්සීලභාවය නිසා විකෘති අදහස් සිතුම් පැතුම් නිසා මේ සමාජ සම්බන්ධතා දෙදරලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේකට තියෙන එකම ගැළවීම නෝනා මේ ව්‍යසනේ අපි දැනගෙන ලෝකයට ලෝකයේ ස්වභාවයෙන් යන්න ඇරලා අපි නැවතිලා ඉන්න එක තමයි අපිට තියෙන හිඳුදේ. අපි නැවතිලා ඉන්නවා කියන්නේ මොකද්ද? ලෝකයේ කුසල් අකුසල් සංස්කාර රැස් කරමින් ලෝකයේ ගලාගෙන යනවා. අපි මේ කුසල් අකුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් අපි ලෝකයේ තුල නැවතිලා ඉනවා. ඉතින් ඔතෙන්ට තමයි අපිට එන්න තියෙන්නේ. මෙහා විසඳුමක් නැහැ. ඔබ අපට යොමු කරපු තවත් ගැටලුවක් ස්වාමීන් වහන්සේගෙන් විමසන්නටයි අපි සූදානම් වෙන්නේ. ඉතාමත් ගුණවත් දරුවෙක් මේ ජීවිතයේදී ඔබට හැඟෙන පරිදි කිසිම වරදක් නොකරපු දරුවෙක් හදිසි අනතුරක් නිසා මිය යනවා. ඒ දරුවා එම අවස්ථාවට සහභාගී නොවුණා නම් මරණයෙන් ගැලවෙන්නට ඉඩ තිබුණාද? දැස් පියාගන්න. තුරුපත් සිලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම් කඳ විඳගන්න. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. අපි ගරු ස්වාමීන් වහන්සේගෙන් දැන් අප විමසන්නේ ඉතාමත් ගුණ සම්පන්න නැන සම්පන්න දරුවෙක් තමන්ගේ හිතවත්ම යහළුවෙක් සමග ගඟකට නාන්නට යනවා. ගිහිල ඒ ගඟට වැටිලා අනතුරකට ලක් වෙලා මිය යනවා. එදා මේ දරුවා මේ අවස්ථාවට නොගියා නම් ඔහු මිය යන්නේ නැද්ද? ඒ නොගියත් මොනියම් හෝ ක්‍රමයකින් ඔහුට මිය යන්නට අවස්ථාවක් සැලසෙනවද? මෙහෙමයි, වෙන මොනියම්ම ක්‍රමයකින් හෝ මරණයටපත් වෙනවායි කියලා මං කියන්න නම් දන්නේ නැහැ. නමුත් ඒ වෙලාවේ යාට විපාකය දෙන්නේ අකුසල් විපාකයක්. තේරෙනවද? නමුත් එයාට එතෙන්ට යන්න හිත සකස් වෙන්නේ ඒ අකුසල් විපාකය නිසාමයි. දැන් සමහර දරුවෝ ඉන්නවා තුන් දෙනා නාන්න යනවා. නමුත් හතරවෙනි එක ඉඳලා තිනෝ එදා යාට යන්න හිත දීලා නැහැ. තේරෙනවද? ඉතින් අර තුන් දෙනා ගහගෙන යන අර දරුවා ගෙදර හිටිය නිසා බේරෙනවා. ඒ නිසා නෝන අපිට එවැනි අනතුරක් කරා යන්න හිත දෙන්නේ කුමක් නිසාද? අපිට ඊට අදාළ සංස්කාරේ පිටිපස්සේ තියෙන නිසා. ඒකයි කියන්නේ කොයි වෙලාවේ අපේ ජීවිතයේ අනතුරක් වේද කියලා අපිට කියන්න බෑ. මොකද අපේ වර්තමාන සමාජයේ තියෙන ලොකුම දුර්වලකම තමයි අනතුරක් ප්‍රශ්නයක් වුණාට පස්සේ තමයි ධර්මයේ තුලට යන්නේ. තේනවා? ලෙඩක් හැදෙනකම් බෝධින්නාංශ ළඟ කෙනෙක් ළඟට යන්නේ නැහැ. තේනවා? කවුරු හරි අමනුස්සෙක් රැට හීනෙන් දකින්නකම් දානයක් දෙන්නේ නැහැ. තේරුණාද? ප්‍රශ්නයක් උනේ නැත්නම් ගෙදර කෙනෙක් මැරිලා පාන්සකූලේ දෙන්න ඕනි උනේ නැත්නම් පන්සලකට යන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ වැරදි නෝනා. අපි හිතන්න ඕනේ හැම වෙලාවෙම මේ ධර්මානුකූලව හිතද්දී ඊළඟ නිමේෂයේදී අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා. තේරුණාද? දැන් සමහර දරුවෝ එනවා අවුරුදු 10යි 12යි වයස. ඒ දරුවක් ජීවිතේට මොකද කොයිලාකත් ඒ අම්මලා තාත්තලා පන්සලකට එක්කන් ගිහිල්ලා නැහැ. බෝධි පූජාවක් කියලා නැහැ. දානයකට අතගස්සලා නැහැ. ස්වාමින්වහන්සේ කෙනෙකුට වන්දනා කරන්න කිව්වොත් ඒ දරුවා වන්දනා කරන්න දන්නේ නැහැ. නමුත් දැන් ඔන්න බරපතල ලෙඩක් ඇවිල්ලා. අපි ගොම් පිළිකාවක් කියලා. දැන් ඒ දරුවා වර්ගන හාමුදුරුවන්ට වන්දන් දෙනවා, පන්සල් යනවා, බෝධි පූජා තියන්නේනවා. දැන් වැඩක් තියනවද? වැඩක් නැහැ. නමුත් අර අවුරුදු 4-5 වයසේදීම ඒ දරුවා මේවාට හුරු කරලා බෝධි පූජා තියලා මේවාට යොමු කළා නම් ඒ කුසල් ශක්තිය විසින් අර අකුසලයේ යටවැක්වත් වෙන්න තිබ්බා. නමුත් ඒක කරන්න හිත දුන්නේ නැත්තේයි අර අකුසලයේ පිටිපස්සේ ශක්තිමත්ව තිබුණ නිසා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන නෝනා ඊළඟ තප්පරේදී අපිට මොකක් වෙයිද කියන්න බෑ. තේරුණාද? සමහර මේ ලංකාවේ ඉහළම ඉස්කෝලවල ඉහළම ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. ඒ අම්මලා ඒ දරුවන් දකින්නේ නිකන් දිව්‍යාංගනාව දිව්‍ය පුතුන් වගේ. මගේ දරුවට කවදාකවත් ලෙඩක් හැදෙන්නේ නැහැ, අසනීපයක් හැදෙන්නේ නැහැ එහෙම කියලා තමයි හිතන් ඉන්නේ. අනේ හිටපු ගමන් ලෙඩක් හැදුනාම ඒගොල්ලන්ට හිතා ගන්නත් බෑ මේ මොකද්ද උනේ කියලා. ඒ නිසා නිරතුරුවම ඔබ කොච්චර මේ මොහොතේ සස්වීකභාවයෙන් නිරෝගීව ජීවත් වුණත් ඔබ දකින්න ඊළඟ තප්පරේදී මේක වෙනස් වෙන්න පුළුවන්. තේරුණා? මේක වෙනස් වෙන්න පුළුවන් නිසා වෙනස් වුණාට පස්සේ නිවැරදි කරගන්න නම් පුළුවන්කමක් නැහැ. තේරුණා? ඒ නිසා ලෙඩක් හැදෙන්න ඉස්සෙල්ලා, රෝගයක් හැදෙන්න ඉස්සෙල්ලා, ප්‍රශ්නයක් මතුවෙන්න ඉස්සෙල්ලා ඔබ මේ ධර්මයත් තුළ ජීවත් වෙන්න. තේරුණා? එහෙම පුංචි දරුවා අවුරුදු 5 වයසේදී පටන් අපි ඒ දරුවාට දැන් මට කවුරු හරි දරුවෙක් වඳින මොහොතේ මම ඒ පුංචි දරුවාට කියන්නේ දීර්ඝායුෂ සැලසේවා කියලා. මොකද මට ඇත්තටම බයක් තියෙනවා තව පැයකින් මේ ළමයාට යමක් වෙන්න පුළුවන් කියලා. මොකද ඒක තමයි ලෝකය. නමුත් අපේ සමාජය එහෙම දකින්නේ නැහැ. තව පැයකින් යමක් වෙන්න පුළුවන් කියන දේ අපි දැක්කනම් අපි මේ පැයේ මොකද කරන්නේ? ධර්මයේ තුල ශක්තිමත් වෙන්න. එතකොට අපි ධර්මයේ තුල ශක්තිමත් මේ ගමන යද්දී අපිට වෙන්න තියෙන අනතුරක්, වෙන්න තියෙන අපලයක්, දුර්වලතාවයක් තියෙනවා නම් අර කුසල් ශක්තිය විසින් අරක
යටපත් කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම දරුවන් සම්බන්ධ ප්‍රශ්නවලදී දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ. ඒ දරුවන් කොච්චර සනීපෙන් හොඳින් සුඛෝපභෝගීව ජීවත් වුණත් ඊළඟ තප්පරේ විනාශයක් වෙන්න පුළුවන් කියන කාරණේ දකින්. දැකලා නිරතුරුව මේ දරුවෝ තේරෙන වයසේ ඉඳන්ම ධර්මයේ තුල ශක්තිමත් කරලා ඉස්සරහට අරින දක්ෂ වෙන්න ඕන. එහෙම නැත්නම් උනාට පස්සේ කරා කියලා ප්‍රතිඵලයක් නම් ලැබෙන්නේ නැහැ. වෙන්නේ ඉස්සෙල්ල අපි දක්ෂ වෙන්න ඕනේ නිවැරදි මාර්ගයට ඒක සකස් කරගන්න. ගරු ස්වාමීන් වහන්ස, කෙනෙක් මිය ගියාම ඒ පුද්ගලයාට ගන්ධබ්බ අවදියක් කියලා දෙයක් තියෙනවද? නෑ, ගන්ධබ්බ අවදියක් කියන කාරණය බුදුරජාන් වහන්සේ සම්පූර්ණයෙන්ම ධර්මයේ තුල නැති දෙයක්. ඔකට ඔය අන්තර්භවය කියලත් සමහරු කියනවා. අන්තර්භවය කියලා දෙයක් නොනත් බුදුදහමෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙන දෙයක්. තේරෙනවද? බුදුරජාන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා මේ විඥාණය, මෙතනින් පිට වෙන විඥාණයේ චුතිසිත, මේ ප්‍රතිසන්දි චිත්තේ කර සකස් වෙන්නේ නැතුව එහෙමෙහි පාවිපාවී ඉන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. විඥානයේ මෙතනින් බැහැරට යද්දිම තවත් රූපයක බැස ගන්නවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. රූපයක බැස ගැනීමෙන් තොරව විඥානයක පැවැත්මක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේන්න. ඒ නිසා කොතනකවත් නොනා මේ ඊළඟ මව් කුසක් හොය හොයා මේ විඥානයේ කැරකි කැරකි ඉන්නවා, මේක ගන්ධබ්බ අවස්ථාවක්, මේක අන්තර්භවයක් කියලා ධර්මයක් බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ. ඒක සම්පූර්ණයෙන්ම බුදුදහමෙන් ප්‍රතික්ෂේප වෙනවා. තේන්න. නමුත් මෙතනදී මෙන්න මෙහෙම දෙයක් වෙනවා නෝනා. දැන් කෙනෙක් ක්ෂණිකව මැරෙද්දි, ඒ කියන්නේ අපි දුමු කෙනෙක් තද නිින්දෙන් ඉද්දි මැරෙනවා. තේන්නවද? එහෙම නැත්නම් කෙනෙක් එකපාරට බෝම්බයක් පිපිරලා මැරෙනවා. එහෙම නැත්නම් කෙනෙක් දියේ පීනන්න ගිහිල්ලා එකපාරට මුහුද රැළ ඇවිල්ලා මැරලා යනවා. එහෙම නැත්නම් පුංචි දරුවෙක් මැරෙනවා. මේමය මැරෙන වෙලාව වෙනෝනා ඒගොල්ලන්ට ශක්තිමත් කුසල් අකුසල් චිත්තයක් සකස් වෙන්නේ නැහැ නෝනා. ඒ නිසාම ඒගොල්ලෝ අර භූත ස්වභාවයේ සත්වය හැටියට උප්පත්තිය ලැබනවා. භූත ස්වභාවයේ සත්වයා කියන්නේ නෝනා මෙයා මේ වෙලාවේ පාවිපාවි ඉන්නේ. දැන් ප්‍රේතයා ඉන්නේ කකුල් දෙක බිම තියාගෙන. තේරෙනවද? ඒතොර යක්ෂයා වගේ අය ඉන්නේ කකුල් දෙක බිම තියාගෙන. නමුත් මේ භූත ස්වභාවයේ සත්වයා පාවිපාවි ඉන්න සත්වෙක් නෝනා. දැන් ඒක අම්මා කෙනෙක් අවුරුදු 75ක වගේ වයසක අම්මා කෙනෙක් මැරෙනවා. ඒ අම්මා තද නිින්දදී මැරෙන්නේ. මැරිලා ඒ අම්මාගේ ශරීරයේ ප්‍රමාණයෙන්ම පාවි ඉන්න භූත ස්වභාවයේ සත්වෙක් බවටයි පත් වෙලා තියෙන්නේ. ඒක જાතියක්, ඒක භවයක් නෝනා. එයාට මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස ආයතන 6 තියෙනවා. ඒ ආයතන 6 බාහිර රූපෙක පස්ස වෙලා පංච උපාදානස්කන්ධේ ඒක භවයේ උපතක් නෝනා. ඒක අන්තර්භවයක් නෙමෙයි, භවයේ උපතක්, සත්වෙක් කියන જાතියක්. මෙන්න මේ පාවි ඉන්න භූත සත්වයාට තමයි නෝනා මේ හත් දවසේ පින්කම පාංශකූල පින්කම වටින්නේ. තේරෙනවද? දැන් එක පුංචි දරුවෙක් මිය පරල වෙනවා. ඒ පුංචි දරුවා මැරිලා බෝනික්ෙක් වගේම පාවිපාවි ඉන්නවා. එයාට මැරෙන වෙලාවේ පුංචි ළමයිට ශක්තිමත් කුසල කුසල චිත්තයන් සකස් වෙන්නේ නැහැ. එතකොට අර හත් දවසේ පින්කම පාංශකූල පින්කමේදී නෝනා අර නිදාගෙන ඉන්න දරුවෙකුට වතුර ටිකක් ගැහුවාම එකපාරට ඇහැරෙනවා වගේ අර පාංශකූල පින්කම වටින්නේ ඒ අයට ඒ පින වැටෙනවා නෝනා. මොකද මේගොල්ලෝ මැරිලා පාවිපාවි ඉන්නේ ඒගොල්ලන්ගේ නිවස ආශ්‍රිතම ගෙවල් ආශ්‍රිතම ප්‍රදේශය තුලයි. ඉතින් මේ පාංශකූල පිළ හත් දවසේ පින් මේගොල්ලන්ට අර නිදාගෙන ඇහැරිච්ච දරුවෙකුට වතුර ටිකක් වදිනවා වගේ ඒ පින එකපාරට යා උපාදානය කරගෙන ශක්තිමත් චිත්තයකට, ශක්තිමත් જાතියකට, උපතකට යනවා. ඉතින් ඔතන තමයි ඔය අන්තර්භවයක් කියලා වරද්දගෙන ඉන්නේ. ඔතන අන්තර්භවයක් නෙමේ, එතන භවයේ උපතක් නෝනා. එතන જાතියක්. එතන ඇස කන නාසය දිව ශරීරයේ මනස තියෙනවා මේ සත්වයාට. එයා පංච උපාදානස්කන්ධය සකස් කරගන්න භවයේ උපතක් නොවන එක. ඒ උපත එයා හුඟාකල් එවැනි ස්වභාවයෙන් ඉන්නේ. නමුත් මාස 6ක් වගේ වෙන ස්වභාවික හිටිය කෙනෙක් ඉඳලා තිනවා. ඉඳලා අර ශක්තිමත් පින් නිසා ඊළඟ ප්‍රතිසන්දියට යනවා. එහෙම නැතුව කොතනකවත් බුදුදහමේ අන්තර්භවයක් කියලා දෙයක් සඳහන් වෙන්නේ නැහැ නෝනා. විශේෂයෙන්ම පුංචි දරුවන්ට ඔය දේ සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒගොල්ලන් මරණ වෙලාවේ ශක්තිමත් කුසල කුසල චිත්තයන් සකස් වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය ලෙඩක් හැදිලා සාමාන්‍යයෙන් ඔය සෝදී භාවයෙන් පත් වෙන දරුවන්ට එවැනි දේවල් වෙන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ ඔබ වහන්සේ පැහැදිලි කරන ආකාරයට විඥානය අනිවාර්යයෙන්ම රූපයකට බැසගතිය යුතුයිද? බුදුරජාණන් වහන්සේ කියනවා විඥානය අනිවාර්යයෙන්ම රූපයකට බැස ගන්න ඕනේ කියලා. නැත්නම් විඥානේ පැවැත්මක් නැහැ කියලා. ඒ කියන්නේ ඒ තරමටම කොතන හරි ලෝකේ සූදානම් මහත්වෝ. තේරුණාද? අර සූදානම් නැති තැන තමයි අර භූත රූපෙ හැටියට ඉපදෙන්නේ. එහෙම නැත්නම් ඕන තරම් ඕපපාතිකව උපදින්න පුළුවන්. ප්‍රේතෙක් වෙලා, නිරිසතෙක් වෙලා, ඒ වගේ ඕපපාතික උපදින සතෙක්. එහෙම නැත්නම් තිරිසන් ලෝකේ භූත සත්වෙක් වෙලා, දෙවියෙක් වෙලා ඔය ඕන තැනකට යන්න පුළුවන්. බැස්ස කොහෙවත් පාවි තව මව් කුසක් හොයාගෙන පාවි ඉන්නවා, කැරකි ඉන්නවා. එහෙම ධර්මයන් බුදුරජාණන් වහන්සේ කොතනවත් දේශනා කළා නැහැ. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ